ஐබවන් සුබ සන්ධහාාවක් සූදානම සුපරුදු විදියට මේ. සෙනසුරාදා සැන්ந்தෑවි ඔබේ ජීවිතිරල කරන ධර්ම ප්‍රදීපයදල්වන්නට, ඒ සඳහා අදත් අපි කෞරවනමස්කාරපරවැரியும்ම් කළේ උඩුගම්පල හින්ண்டிිමහර ගම්පහ බෞන් පැලස් නිර්මාතුරන් වහන්සේට පෝජනිය வந்தදනී வாල්පොළ ගෝතම ස්වාමින් හන්සේට න්හසේ. ොමත්ම ෞරවෙන් නමස්කාරපූරකෝ පිළිගனරම් කරනවා සිත්න අසපුුව ධර්මානු ශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමිனாන්ස. සසාසා සමන්තා චක්කවා ලේසු අරාග්චන්තු දේවතා සදධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්खදං ධම්ම සාවන කාලු අයං බදන්තා ධම්මසාවන කාලු අයං බදන්තා ධම්මසාවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධහස්ස සාධූ සාධෝසා. ගරුතර මහාසංගරත්නින් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්න අදදවසේ ඉතාමත්ම ගෞරවෙන් ධර්මදේශනාවට දායකත්ත්වයෙන් එකතු වෙනවා. එංගලන්තේ පදිංචි නිරෝෂන් දිසානායක යශිකා සෙල්ලප පෙරුම ඉඳුවර දිසානායක පුතා සහත් තේමිය දිසානායක පුතා ඇතුළු එප පින් හතුන්. ඒත්තන්ගේ සියලුම සත්ප්‍රාර්ථනත් සපලවෙන්න මෙිත්්සිතිං ආශිරවාධ කරනු අපි දේශනා අවසානයේ ඒ අරමුණු සිහිපත් කරලා ආශිරවාධ කරමු. එවගේම තවත්දායකත්ව ඒ එකට එකතු වෙනවා ඔස්ට්‍රේලියාවේ බ්්‍රිස්බේන්් නගරේ පදිංචි තිලානි ගෝමස් මහත්මිය සහ ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින්. සේසෙන්ම ලංකාව පදිංචිව සිටින හරින්ද්‍ර බිමලරන්සි මහත්මා ඇත්තුළු. ඒ සියලුම දෙනාගේ පින්බරදායකත්වය දෙවනිදායකත්වය විදිහයට පි මේ වෙලාවෙේ. සීපත් කරනවා ඒ සත්ප්‍රාර්ථනත් සපලවෙන්න ආශිරවාධ කරනවා දේශනා අවසානයේ ඇත්තන්ටත් අපි අරමුණු සිහිපත් කරලා පින් අනුමෝදන් කිරම්ස් ආශිරවාධකිරම් සිද්ධ කරමු. ඒහම දෙනාගෙමත් ඔබ සියලු දෙනාගෙත් සියලු සත්ප්‍රාර්ථනා යහපත් සිතුම් පැතුම් ඉස්්ට සිද්ධ වෙන්නට කියලා මෙත් සිති නාශිරවාද කරන සියලු දෙනාට යහපත සැපත ශාන්තිය සැනසිල්ල මුදවෙත්තුවා කියලා ඉතාමත්ම සෙනෙහසින් මෛත්‍රී පූරකෝ. පින්වත්න සති සූපට්ටිත කියන උතුම් සූත්‍රය ඇසුරෙන් අපි සාකච්ඡා කරමිංආවා උතුම් අරහත්තය හෝ අනාගාමී පලය හෝ කෙනෙකුට මේ ජීවිතෙම උනත් සාක්ෂාත් කරගන්න උපකාරී කරන විශේෂ කාරණ පහක් ගැන. මේ කාරණා පහේ අද අපි තුංවෙනි කොටස සාකච්ඡාය කරන්න සූදානං වෙන්නේ අපි පළවෙනි කාරණාවවිදියට සතිය ගැන කතා කලා සිහ පැවැත්වීම ගැන. ඊළඟට පසුගිය සතියේ දෙවැනි කොටස විදියට අපි කතා කළා අසුභානුස්සතිය වඩන විදිිය ගැන අද පින්වත්න, අපිට අදදවසට නියමිතවතියෙන කාරණාව, ආහාරයේ පටික්කූල සංඥාව. එතකටේ අම්කිසි කෙනෙකුට මේ ආහාරය පටික්කූල සංඥාවත්, මාර්ගපල අවබෝධය පිණිස වීරිය වඩන කෙනෙකුට අනිවාරයෙන් ඇතිකරගතයුතු කාරණාවක් වෙනවා ආහාරය පිළිබඳව තියෙන පිළිකුල් සංඥාව. සාමාන්‍යෙන් මාතුෘුකාවම විසඳගන්න වෙනවා. උකද හේතුව සංඥාවක් යන අඳුනගන්න. අපි කණබන ආහාරයක් පිළිකුල් විදියටට අඳුන ගැන කන්න පුලුවන්ද. කෙනකොට එන ප්‍රශ්නයක. ඕනම ආහාරයක් අපිට ටිකක්කර පිළිකුල්ුනොත් එහෙම අපි දන්නවා මිනිස්ේක් කෑවට පස්සේ අපපිරිය කරල කාලා බඩ අමාරු හදාගන්න වමන යනවා නොයෙක් ලෙඩේ නෝ. එනිසා මනුස්සයකට කෑම එකක් අද්දී ඒක බොහොම ප්‍රේමනා විදියට. ආහාරයට ගන්න ඕන නිසාම එක ප්‍රනීත බව ඇහැටපේන රූපය තුළම මුොදට ඉස්මතු වෙන විදියට. ඔබ දැකල ඇති නොයෙක් විදියට සමහරලාට සරසල එක එක හැඩ වැඩදාලා ආහාරය පිළිකුල් හැඟී මන්නේ ආහාරේ ප්‍රේමනා පැහැගීමක් කියෙනන විදිට ප්‍රමණාප සංඥාවක්යන විදිට, සුභ විදිට පේන විදියට තමයි සාමාන්‍යයෙන් ආහාර පිළියල කරන්නේ. එතකොට අපේ මෑත කාලයේ දැක්ක බුහෝ දෙනා, ුද්ධ පෝජාව තියෙනකොට වනත් බුදුරජාණන් වහන්සේට දැක්කට පස්සේ කාටවත් පිළිකුලක් ඇතියෙන විඉදිරණෙමෙයි ඉතාම ප්‍රනීත විදියට බුද්ධ පෝජාව අසට සකසල පෝජ කරන අවස්ථාපි දැක්කා. ආහාරය පිළිකුල් සංඥාවෙන් ගන්න කියලා කියන සාසුරුන් වහන්සේ නමකට, න අප ුද්ධ පූජාවතියන්න ඕනි පිුල් විදිහයට අපිරිිය වෙන විදියට නේද කිය කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. ඔ විදියට ලස්සන්ට සරසලා සකසලා දැන් අපි කිරිියහාරෙකක් පෝජ කරන්න ගියත් සමහරල්ලාට රියාහාරෙක බෙදලිවරවෙලා කජ්ජු මුද්දරස් පලන් වගේ නොයකුත් දේව ලරගෙන එක ලස්සන්ට රටාවලට සරස නොයි ආහාරය. එදට දැම්ේ ආහාරය නොෙක් ආකාරය ආදීනව සිහි කරගෙන. ඒ ආහාර ගැන පිළිකුල් හැඟීමක් ඇතිවෙන විදියට ඒ ආහාරය ගැන අවබෝධයෙන් දකිමින්ම ආහාර අනුභව කරන්න කියල බලදන්න කියලා කියා දෙෙන ශස්රෘන් වහන්සේ නමකට එහම පූජ කරන එක සුදුසුද. ඉළඟට අපි දන්නවා සාමින්න් වහන්සේලටත් බොහම ෞරවෙන් දාන පූජ කරනකොට නොයෙකුත් ප්‍රනීත ව්‍යන්ජන බොහම ලස්සන්ට සගසල ගේනෝ සමහරලාට සැලට් දෙ එකක් පූජ කරන්න ගියත් ඒේ සැලට් දෙෙකුුණ ලස්සන්ට එක ඩෙකරේෂන් කරනු ෙකරේට් කරලා නො එෙක් විදියට සරසලා ඒකෙ තියෙනවා ඇහැට දකිනකොටම ප්‍රේමනාප බවක් ඇති වෙන විදිේ සුබ හැඟීමක් ඇතිවෙන විදියට සකස් කරල තමයි දාන පිළියල කරල පූජ කරන්නේ. දැන් ඉහෙම කියනකොට ආහාරි පිළිකුල් සංඥාවකින් ගන්න කියනවා ධර්මය අවබෝධ කරන්න ඕන කෙනා මේ අනිවාරි විස ගන්න මොකද පිකුල් හැඟීමකින් කවරුුවත් කන්න කැමති නෑ. කාටනත් ඒක මේ කටං කෑමටිකශරීරයට ඇතුල් කරන්න කලින්ම පිළිකුල් නැති අපපිරිය නැති හැඟීමක් නිසුන්ට තය ඕන කියල තමයි සාමාන්‍ය සමාජ මෙතන දකින්නේ එනම් මේ මුකදම පිළිකුල් සංඥාවකින් කන්න කියන්නේ. අපි සමාජ ඇතුළේ අපපිරිය කරනවායි කියන එකයි මේ පටික්කූල සංඥාවයි ආහාරය පටික්කුල සංඥා කියන සංඥාවයි පින්වත්න හාත් පසින්ම දෙකක් එක හොඳට මතකතියා ගන්න. සාමාන්‍යෙන් ආහාරයක් පිළිකුල් කරන්නේ අපි සිංහල භාසාාවෙන් පිළිකුල් කියනවචනය හිතන විදි අපපිරිය කරනවා කිය එක පාවෙලා කියන එක එතන තියන්නේ බුදුරජාණන් වහන්සේ ඇතිකරගන්න කියන සඥාව නෙමේ එතන තියෙන පින්වත්න ගැටීමක් සාමාන්‍යයෙන් එක්ෝ ආහාරයට ඇලනෝ ඒ ඇලේ ප්‍රතිවවිරුද්ධ පැත්තතමයි ගැටනෝ එතර ඇලීමයි ගැටීමයි කියන මේ දෙක්කම අන්ත දෙක එක්කෝ ඇලිච්ච එක ආසාාවෙන් බදාගෙන කනෝ එම නැත්තං ගැටිච්ච එක අපපිරිියයි කියල එපා කියල පිළිගුල් කරලා ඇත් කරන ද මේ දෙක අන්ත දෙකක් අපි හිතනවා මේකේ ඇලෙන පැත්ව අපිට සැපයි ගැටන පැත්ත අපට දුකයි කියලා. ඒ අන්ත දෙකේ ඇලීමයි ගැටීමයි කියන දෙකත් එක්ක සැපයි දුකයි කියන දෙක තමයි අන්ත දෙකට වැටුණුොත් තියෙන ස්ොභාව අපි එක්කො කෑම නිසා සැපවිදිනෝ එක්කො කෑම නිසා දුක විදිරෝ. දේශනාව කියල දෙන්න කලින්ම මේ ප්‍රශ්නය ඔළුවට විසඳ ගන්න මෙතනදි පින්වත්න්නේ මේ කියන ආහාරය පටික්කුල සංඥා කියලා කියන ආරය පිළිබඳ පිළිකුල් සංඥාවක් යම් කිසි කෙනෙක් ඇතිකරගත්ත එයා ඉන්නේ අර කියන අන්ත දෙකේ නෙමේ මැද. එද අන්ත දෙකට වැටනනාට පස්සේ ඇලීම නිසා ඇතිවෙච්ච සැපෙත් නෑ ගැටීම නිසා ඇතිවෙච්ච දුකත්නේ. දැන් කොතන හරි අපට යම්කිසි දුකක් කියෙනවනං ඒ ගැටීම නිසා එන දුකට ඇලීම නිසාආපු සැපය බලපෑමක් කරලා තියෙනවා. දැන් ඔබ හිතන්න අපි සාමාන්‍යෙන්, කිරිතේකක් හදාගන්න ගිය හම සමහරයිෙන්වා ඒ තේකේ ගුණාත්මක භාාවයක් තියෙනවා තමන්ගේ හිතට ප්‍රියමනාපවෙච්ච වලංගු ස්වභාවයක් මේකෙ තියෙන්න්න ඕනේ සමහරවෙලාටන්න ඇතැම් කෙනෙක් ඇමති හොඳට වැඩි කහට තියෙන්න්න ඕනි. වැඩි කහට එක්ක පිටිත් ගානකට තියෙන්න්න ඕන ප්‍රමාණයක් තියනවා. ඒ ප්‍රමාණෙත්ක් එ ඕන හොඳ කිරිතේකක රසයක් තියනොයි රසයෙන්න්න ඕනේ. සාමානයකට කියන්නේ ට්‍ර. විදිහට හොඳට ටී එකක් හදන්න කියලා හොඳට තේකොල සුවඳ දැනෙන හොඳට කහට පාට පේන ඇහැට පේනවන හොඳට කහට පාට ඒහෙම පාට රසය සුවඳ මේ ඔක්කොම ඔළුවේ හදාගත්ත සංඥාවත්තියනවා අන්න එතන තියෙනවා ඇලීමේ අන්තේ දැම් මෙතනදී ඒ ඇලීමේ අන්තෙත් එක් අපි සැපයක් විදිනවා හැබැයි අපිට යම්කිසි අවස්ථාවකදී තේකක් බොන්න සිද්ධ වෙනවා අර කියන විදියේඒ ස්ට්‍රෝන් විදිහට අර කියන විදිහට හොඳ කහට පාටට අපිට තේක ලැබෙන්න්නේ නෑ අපිතම යාළුවේකි ගෙදර ගිය කොහැරරි පිට තැනකද අපිට බොන්න සිද්ධ වුනාා දුන්න තේක. දැංහර අපි කැමති විදිහට ඒ අපි ඇලික්්ච විදිහ අපිට සැපේ ඇතිකරපු විදිහ අන්තේ ස්වභාවෙන් නෑ එතන. ඊට පස්සෙ අපේ හිත ගැටනොෝය එකට ඒ අපි බලාපොරොත්තුවෙන එක නෑ නැතින් අපේ හිතට එක පීඩනයක් ගැටනෝ.ඒ ගැටන තැන ඒ පීඩනෙත් එක්ක මොකද වෙලා තියෙන්නේ එයාට එක දුකම් එක අනිත් අන්තේ අපිරි අයි බොන්න අපි කියනවා ඒ පාට පේනෙ නැති තැනමනිකම් එක නිකම් මුත්‍රවාගේ ඇමහර වෙලාට කියනවා මට්ඩවතුරවාගේ ඊය මට දකිද්දිත් බොන්ඩ හිතෙන්නේ කියන්නහෙම කටේති යන්ඩව වතුරවාගේ කිසිම කහටරහක් නෑ දැගොන්න ගැටෙනවා සමහරලාට අපිට ඕන රහ නැත්තන් අපි අපපිරියි බොන්න වැටි දුරජියල් වමනය උනද්දායි පුදුම දුකක් පීඩනයක් අපිට හැම තැනදිම අපිට ඕන විදිටම ඒක බොන්ඩවෙෙන් නෑ න පිගත්න්නේය එතකොට ඇලීමේ අන්තේ සැපයයි ගැටේමේ අන්තේ දුකයි කියන එක අනි වාරයෙන්ම අන්තයටට පැන කෙනට අනිත් අන්තයත් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඒක ඇනේ ඔබ ඇලීමේ අන්තයක් හදාගත්තන මට මීවිදියට මිසක් වෙන විදිකට තේක එපා. මට ඒේකඔන්නම් මේ විදිහටම ඕනේ කියල අපි ඇලීමේ අන්තයක් හදාගත්ත කියන්නේ නිකම් අපිට ස්වභාවේම ගැටීම අන්තේ හැදෙනවා එක ස්තිරයි. එතකොට අර සැපයේ අන්තට අප හිත හදාගත්ත කියන්නේ ඒ හිතට කියල තියන්න වෙනවා කරන්න දෙයන්න දුකේ අන්තෙත් විඳින්න කොතන දිහරි සිද්ධවෙී බලාපොරොත්වයෙන් ඉන්න කියලා දැම් මේ ආහාරය පටික්කුල සංඥාව කියලා කියන්නේ මැද එතන විශේෂ සැපෙක් සැපයයි දුකයි කියෙන දෙකම තැරෙන මහා මුත්තු උපේක්ෂාවක්කෙන් මැද තියනවා. ඇත්තරම හරි පටික්කුල සඥාවෙන් කරන්නේ ඇලීම අන්තේ හිත ගලවල ඇයි මේ ආහාරි ගන්න කියන අවබෝධය ඔළුවට දීලා ගැටෙන්ඩ හේතුවෙන කාරණාවලදත් ගැටෙන් නැතිවෙන්න. මේ අහාර ගන්න එකේ අර්ථයට මනෝහරි මෙත අඩුපාඩුුවතරණේ අඩුපාඩු ප්‍රශ්නයන්නෑ මඟ ආහරි ගන්න හේතුවත් තියෙනනම් ඒ හේතුවට මටම ඇති කිය තැනයිඉදලා ගැටීමට තියෙන ඉඩත් නැති කරලා. ඇලීමට තියෙන ඉඩත් නැති කරලා. ඇත්තනම අවබෝධය හැදිල්ලක් තමයි මේ ආහරේ පටික්කුල සංඥාවෙන් කරන්නේ. මට විනාඩි පහලවක්්‍යතර මේ වෙනුවෙන් කාලයාරගෙන කියාදෙන්න්නේ සිද්ධ උන පෙන්වන්නේ මේ මාතෘු කාවෙන්ම කෙනෙකුටයි ආහාරය පිළිකුල් කරලා සඥාවක් හදාගෙන කනවා කියන එක නි පිස්සු වැඩක්වා කියෙන කියලා. බුදු කෙනෙක් කවදක්ත් පෙන්වත් පිස්සු වැඩ කියලා දෙන්න. එක හොඳට මතක තියාගන්න. දුරජාණන් වහන්ස කෙරෙහි සද්ධාව ගෞරුවේතියාග අපි මේ හිතන විදිහ මෝඩ නිකං ඔය ආවට ගිහාාට ඔහේ ඔළුවට නේවා කියව්වට අපි බුදෝරු එහෙම නෑ බුදෝරු යම අවබෝධයම දැකලා ඒක ලෝකයාට හිතසුව පිණස හේතුවෙනවද නැද්ද කියල දෙළ එම යම්කිසි අරථයක් යහපතක් පොදුව ඕනම කෙනෙකුට තියෙනවනම් උන්වහන්සේක දේශනා කරනු. අනිත්‍යකතම උන්වහන්සේ කියාදනදේ ප්‍රඥාවන්තයට විරයි තේරුම් ගන්න පුළුව. ඒ ප්‍රඥාවන්තයක් පින තියෙන කෙනෙක් අන්‍යයාට ඒක තේරුනාට පස්සයාට ඒක ප්‍රායෝගිකව කරන්න කිසි මමාරෝකුත් නෑ. අපි මේ මැද්ද නැතිහින්දාර අන්ත දෙකේ හින්ද තමයි මේ ආහාරය සම්බන්ධෝ පීඩනයක ඉන්නේ. ඇලුනත් ඒ ඇලීම් අපිට දිගටම පවත්ත ගන්න ඕනකම හින්ද එතනත් දුකා. එදර ගැටීමත් දුකා. මේ අන්ත දෙකම දුකක් ඇති කරර කෑමත් එක්ක වෙනම වෙනම පීඩනයක ඉන්න මනුස්සයෙකුට ඇත්තරම පුදුමාකාර සහනයක් ඇති කරනවා පින්වාති මැද හිත ගේන්න පුළුවන්න්නම් කෑම සම්බන්ධ. හිත මැදට ගෙනල්ලා ගන්න ආහාරය අවබෝධයෙන් ගන්න පුළුවන් තැනට හිත පත්කර ගන්න පුළුවන්න්නම් හරේ පටික්කුල සංඥාව පුදුම සැපයක් ඇතිකරනවා ආධ්‍යාත්මිකව අරි නිරාමිස සැහැල්ලුවක් අදනවා. විසේසයම භාවනා කරන කෙනෙකුට මේ සංඥාව සෑහෙන වැදගත්වෙනවා. මද අපි හිතාගෙන හිටියට කඩ ඇලෙන්ඩ මෝනි කියලා කන්න පින්වාී ඇලෙන්ඩ මෝන්නේ. න්න ගැටෙන් ඕනෙත් නෑ ක්ඩ ඇලෙන් ඕනනිත් නෑ ප්‍රියමනාපවා ගන්න ආහාරය සම්බන්ධ අවබෝධීන් ගන්න මනුස්්‍යයට තියනෙ උපේක්ෂ සහගත ස්වභාවේ හරිම පහසුවෙන් ආහාරය ගන්න බෙන දටත් වැඩිය හොඳට පුලුවන්. ඇත්තටම හිතුවොත් සමහරුවිතනා එතොට කෑමෝල රහ දැනෙන් නැද්ද කියලා අනේ නෑ කෑමෝල රහ දැනෙනවා කෙනෙක් දිවට දැන අරමුණ ඇහැට පේන අරමුණ රූපපේනය එකනේ ඇහට තියෙන බහි අරමුණ රූපේනිික. එතකොට රූපයට ඇලුන්නෑ කියලා රූප පේනෙක නැති වෙන්නේ රූපේට තියෙන ඇලීම නැති කරගත්තට එතකොට ඇසන්ද වෙලා පේන එක නැතිවෙලා යනවාද එක තේරුම. ඇලීම නැතිකරගත්ත් යම් කිසි කෙනෙක් රූපියගෙන ඔබෝධයක් ඇතිකරම් ඇලීම නැතිකරගත්ත කියෙයාට ඒ රූප පේ නොහොඳට ලස්සන රූපයක් නං අනේක ලස්සනයි කියලාම දකි නොයකකාශ්වාදේ. ඒවාගේ තමයි හැට රූපය පේනවා කනට ශබ්ද්‍ය ඇහෙනවාගතමයි දිවට රසය දැනෙනවා කියනෙ. එනිසා කොච්චර ඇලීමෙන් ගැටීමෙන් හිත පාලනය කරලා අන්ත දෙකට වැටෙන්න්නැතුූ මැද්දට ගෙනවා හොඳට රහ දැන එක දැනෙනෝ ඒ මදකතියාගන්න. රහ දැනෙන එක වෙනයි ඒ දැනෙන්න රසට ඇලෙන ගැටෙන එක වෙනයි. දැම් මෙතන මේ පටික්කූල සංඥාවෙන් කඩන්නෙ ආං අර ඇලෙන ගැටන අන්තට වැටෙන එක මිසා මේක රහ දැනෙන එක නෙමි? රහ හොඳට දැනෙනෝ. එගැන කිසි භයක්තියාගන්න එපා. ට වැඩිය රහ උඳට බදරන්ට දැනෙනවා. අපිට තියෙන රස නහරවල්ට වැඩිය රසනහර වැඩී බුදුරජාණන් වහන්සේලාගේ. එසා අපි ගන්න ආහාරයක්ම උන්වහන්සේ වල්දනවාන අපි එතුම එක්කම්ම පලතුරු ගෙඩියෙන් කොටසක් කපලා අපිටත් දෙනාා භහග්‍යතු වහන්සටත් වලඳන්න පූජකරනු. උන්වහන්සේට ඒකේ දැනෙන් රසේ අපිට වඩා වැඩියෙන් දැනෙනවා. එමකද ේතු උන්හන්සිට රසනහර අපිට වඩා වැඩියෙන් පිහිටල තියෙන. ඉතියේ නිසා නිකල් නිකෙලෙස්සුනා කියලා හිතා, හන කෑමෙක රහදැනින් නැතු යන්ෙ නෑ. තමහරු බය මේ ආහාර ගැන තියන අවබෝධ ඇතිකරගන්න පවා බය ඊට පාසේ ඇලීම නැතිවන ගමන් අපිට ඔය රහක් නැතිවේ වතුරවාගේ කණ්ඩවයි දිවට දැන්න රසේ නැතිවනා කියලා හිතනවා හිනයිති ඇහැත් පෝටුනවාාවගේ. රූප පේෙන්නැතු ගියාවගේ. බීරි වෙලා කන්ද ඇහෙන්නැතුූ ගියාවගේටක් දිවට රහදැනෙන් නැතිවෙන කිය. කොරන කායෙම හැතිබුණ. ල රහක් ැනෙන්නේනෑ නවා සිම ැටිකානාවගේ මිනිස්ස කියනවා කිසිම දෙයක් දැනනල් රහ රහතන්නාන්සලා බුදුුවරු නිකෙලෙසුනා කියලා ඔබහිතනවද රහතන්නාසලට තේ කොරෝණ හැදනවාගේනිකන් කිසි දෙයක් දැනෙන්න්නනතුව හෙම ප්‍ර්නයක් වලා කියලා. එම එම කිසිීමම ප්‍රශ්නයන්නේ. ඉනිසාවන්න කලින් කිව මෙතන ප්‍රශ්න දෙකක් විසඳගන්න එකක් තමයි මේ පිළිකුල් සංඥාවක් කිවා කියලා අපපිරියාවෙන් කන්න වෙන්නේ නෑ. එම අපපිරිය කරලා පාවෙලා අමාරුවෙන් කන්න ඕන්නේ. අනිත්තක තමයි මේ අවබෝධයක් ඇති කරගත්ත පමණින් ්‍රහධැන එක එහෙමකොත් වෙනසක් වෙන්නෙත් නෑ. ඊළඟට පින්වත්න්නේ අපි බලමු දැම් මේ ඇයි මෙහෙම ආහාරකෙනන පිළිකුල් සංඥාවක් හදාගන්න කියන්නේ. කොමද හදාගන්න කියෙනක් ගැන කතාරන්න කලින් අපි කතා කළ යුතු තැම්න්නේේ ඊළඟට අපි විමසන්නමකක්ද. ඇයි මෙහෙම කරන්න කියන්න කනු විදිර කන්න පුළුවන්න්නේ. මොකටද මෙහෙම කරන්න ඒ ගැන කියන්න කලින් මේ විදියට කළ යුත්තේ ධර්ම අවබෝධයට අවංක ඕනකමක් තියෙනයි විතර. එහමනැතිය ඕන එකක් කරගන්නෙක් කිසි ප්‍රශ්යන්නේ. මොකද එකක් තමයි අපි හිත්තුවේ නැතිවනාට මෙලෝකෙ කෙනෙක්ව නිරේට පත් කරන්න. තිරිසන් ලෝකෙට ගෙනියන්න පෙරේතා ආත්මික පෙරේතෙක් කරන්න. ප්‍රබ්බල බලපෑමක් කරන්න පුළුවන්ය ඇත්තමයි කෑම කියලා කියත් කේ තරම් භයානකයි. නිවන් දකින්න කැමති කෙනෙක්ව නිවනින් ඈත් කරන්න ප්‍රබ්බල බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි කෑම කියලා කියන්නේ. ආහාරය කියනෙ ඒත් හරම් ප්‍රබලයි මේක කොච්චර ප්‍රබලද කියෙනව නම් බුදුරජාන්ස කීප තැනකම දේශනාකරපු අවස්ථාතියනවා මේ ආහාරය හරියට අවබෝධ කර ගත්තු ඒකම ඇතිකිලයට අනාගාමී වන්න. ඉගෙන කාටහරය අනාගාමි වන්න ඔන්නම් එයා ආහාරය අවබෝධ කරන්න කියන. ඉච්චලට ප්‍රබලයි මේ ආහාරගෙන ඇති කරගන්න අවබෝධය. ඒ අවබෝධයට කෙනෙක්ව අනාගාමි කරන්න පුළුවන් කියන්නේ එත ඔබ හිතන්න ආහර පිළිබඳ තියෙන අවබෝධයට පුළුවන්. දුගතිටම ගෙනියන්න. මේ වෙලාවේ පෙරේතාත්මවල හරියට ආහාරයම නැතුව කෙලසෙම සොටු කකා ඒකවත් හරියට නැතුව. හරියට කෙලටිකක් කැහිටිකක් සෙමටිකක් හොයා ගන්නවොත් නැතුව. පෙේතාආත්මල දුක්කදින පෙරේතිය අතරම කීදනි කඇැද්ද. ආහාරය නිසා එතෙන්ට ගිය. අහරයට බැතිිච්ච නිසා ගිය පොය කොච්චර ඇද්ද. පෙරේතියවතර. මේ ආහාරයේ මේ තරම් ප්‍රබල, අක්කුසල් පැත්තට බලපෑමක් කරන්නත්? එවගේම කුසලේ පැත්තෙන් ලොකු බලපෑමක් කරන්න? මේ හාරයට මේ තරං හැකියාවක් තියෙන්න්නේ කොහොමද. අන්න එතකට ඔබට තේරුම් යයි ඇයි මේ ආහාර පිළිකුල් විදිට දකින්න කියලා බුදුරජන්සි පෙන්නන්නේ කියෙනෙක්. මපි කිව කණුවිදිර පාඩුව කන්නතුව. මොකට දා අමතෙන් කට පිළිකුල් සංඥය එක තුරගන්න කියලා අපි ප්‍රශ්්‍රයට දැම්ම උත්තරය දෙෙන් ඉසල්. ඒකට උත්තරේ ඔබට හරියට දැනගන්න පුලුවන් මේ ආහාරේ, කුසලේ පැත්තට ප්‍රබල බලපෑමක් කරන්නසා කුසලේටේ තරන් ලොක බලපෑමක් කන්න රම් ොකද මේ ආහාරයට යෙන චර හිය චර මකක්ද මේේට තියෙන ඒ තරම් ගණං කාරකම මොකද්දේ ලොකුකම මේ ආහාරයට තියෙන. දැන් අපි හිතමු පිින්වත්න යම් කිසි දෙයක් දැකලා අපි සමහරලාට ඇහෙන් සතුටුවෙන් අවස්ථා තියෙනවා. සමහර දේවල්ට කණින් සතුට වෙනවා. තවත් සමහර දේකට නාසයෙන් සතුටු වෙනවා එක සුවන්දක් දැනිලා. ඊට පස්සේ රසයට සතුට වෙන. දිව සීතලට උුසුමට නොයකුද දැම් මේ දවසල හොඳවට තදට සීතල දන්නකොට මොනහරි උණුසුමත් දැනවනම් කයටන කයි සතුට වෙනවා. ප්‍රශ්න කාලෙට සීතල දැන්නකොට කය සතුටු වෙනවා. ඕනම දෙේක නොහරි විදිකින් ගොරෝසු විදිහයට සියුම් විදිට නොයකුද් දෙෙන් කය සතුටු වෙනවස්ථා. කොමත් මනස සතුට වෙනවනේ. එතකොට දැම් මේ ඇස කණ නාසිය දිව කය කියල කියන පහගත්තු. මේ පංචකාම ගුණයන්ගෙන් සතුටු වෙන, මේ ලෝකේ විධ දේවල් අතරේ. අපේ මුණහරි එකක් උදාහන්නට ගත්තොත් එහෙම රෝසමලක් දැක්කට පස්සේ ඇහැ සතුටු වෙනවා. එතර ඒ රෝසමලෙහි සුවන්ද විදිිනවා. නාසේ සතුටු වෙනවා. රෝසමලේ හරි සිනිදු පෙත්ති තියෙන අල්ල ලබල්නොකට නටුවේ කටු දුකත්දුන්නට සිනිදු පෙති අල්ල ලබැලෝත් එහෙම එකත් සතුටක් ඇති කරනවා. සැපයක් ඇති කරනවා.ට එතනදේ ඇස නාසය කයට රෝසමල සම්බන්ධ දැනයි. ඇබයි අපට අපි රෝසමල කන්නේෙ නෑනේ රෝසමල්ලේ රහ බලන්න අපි රෝසමල්ල දිවේ ගාල බලන්න. කවුරු හරි කෙනෙක් සාමාන්‍යෙන් මොකද්ද රහ කියලා අත්හදා බලන්න විතරක් දිවේගෑඇට ඒ මනුස්සැවනත් ජීවිත කාලෙම රෝසමල දිවගගායි නෑනේ රෝසමල්ලේ රහ බල බලහි නෑනේ ජීවිත කාලෙම. එතකොට පොදුවේ ගත්තොත් එහෙම මිනිසු රෝසමල්ල කියන එක රහ බලන්න පාවිච්චි කරණයගන්නෙමි. ඇහැසතුටු කරන්නයි නාසේ සත්තුටු කරන්න යිතමයි ප්‍රධානව. රෝසමල පවිච්චි කරන්න. ඒවාගේ මේ ලෝකේ මේ පහෙන් මොන්න දෙයක් ගත්තාත් සාමාන්‍යය මේකේ පහම සතුටු කරනවා කියලා ගොඩාත් දේවල් අතර කියන්න බැරි දේවල් තමයි ලෝකෙ තියෙන්නේ. දෑපේතම ඔබ ඔබේ ඇඳුමෙන් ඇැ සතුටු කරන්න පුළුවන් මගේ ලස්සන ඇතුමක්කේක. යලා ඔබ අන්දි ඇඳුමට හැ සත්තුටු කරයි. තමාලට ඇඳුමේ එල්ලිලා තියෙන මොනවා හරි තියනවා අන. ඒකේ සෙලවෙෙන දේවල් එැහිම තියනොන සමාහලට සිීනුවගේ පුචිදේවල් පවවා ඇඳුම් වල ඉල්ල තියෙන. තිේවය සද්දහෙනෝ නොෙක් විදිට කන සතුටු වෙන්න පුළුවන්දේ තියෙන්ෙන පුළුවන්ඇති කවුරක වරණා කරන කරන්නත් තමන් සතුටු වෙනවාන් කොහොමුණත් අපි ඇතුම දිවගා ලබලන්නෑ දිව සතුටු කරන්න. ඒවගේ මේ ලෝකේ පංචකාම ගුණෙන් යම් කිසි ඒ තියෙන සැපයක් ආශ්වාදයක් විඳිනවද. මේ පහෙම්. ඇහෙෙන් කනෙන් අහයිෙන් දිවෙන් කයිෙන් කියන පහෙම්ම සතුටු කරන මේ පහෙම්ම රසවිදින්න දේවල් ඔබ විශ්වාස කරන්න මේ මුළු ලෝකෙටම තියෙන්නේ දෙකයි තැ ඇහ ඇහෙෙන් අපිෝ සතුටු කරන දේවල් මේ ලෝක කොචර තියනන්ද දෙකද තියෙන්නේ ඔබට කැෑ ඔබේ ආස කරන ලත්තරම් බඩු ටික ඔබ ආස කරන කුඩේ ගෙදර තියන තමන්ගේ සෙරපපු සපත්තු ගේ ඇතුළෙ තෙෙන විසිතුරු දේවල් ඕන දෙයක් නානකාබරයටට ගිහාම සහරයට ඔබට එක අල්ල තිෙන ටල් එකකුුණත් ඔබේ ඇහැ සතුරු කන්න පුලෝ ඇව ටයිල්ල එක සුවඳ බලන්න යන්න දිවගාල බලන්නේ යන්න නෑකි රසේ හොයන් ඇහැ සතුටුයි කයක් සතුටුවයි ටයිල් එක පහසට මේ වගේ දොර කට්න එක පුටුව මේසේ ඇැද තීව එක අරකද මේකද කෑම කණ පින්ගාන්නද කෝප් පෙත මේ හැම්ම දේකම. ඇහැ සටු කන්න ේවල් ඕන තරන්තිය යඔබට හැබැ පිිවත්න්නේ මේ පහම නෑ. එ ඒ ඒ හැම දේකටම පහමනෑ පහෙෙන්ම සතුටු වෙන්නේ දැ අපිකිමුූ මෙදවස්සල හොඳට හුළං හමනොනේ හුළංඟට ඔබෙක් කය සතුටුයි හොඳට සුළං ඇඟට දැන්නකොට කයි සතුට වෙන අවස්ථා තියනු හුළන්ගේ සද්දට කනත් සතුට වෙන අවස්ථා තියෙනවා සමහරු ආසයින හුළංහමන සද්ධ අහගෙනඉන්න කනත් සතුටු වෙන අවස්ථා තියෙනු? දුකක්ක නවස්ථාත් තියනවා ගොටිම මේ කයිටත් ලඟ ීතල දැන්නවට සහලට දුකක් වෙන අවස්ථා තියෙනවා මංකයන සතුටු වෙනවස්ථත් තියෙනවා කියලා හැබැයි මොනවිදියටටවත් හුල්ලග ඇහැ සතුටු කරන්නේ නෑන්නේ දැපිස්සලකවා හැම ගොඩක් දේවල් බැලුවට පස ඇැ සතුරු කරන්න හැබයි හුල්ංඟ වගේ දෙගත්තත් හැ සතුටු කරන්නේ මොක දෙකේ ඇහැ සතුරු කරන ස්වභාවේ රූපයක් නෙමේ හොඳයි ඔය විදියට ගත්තම මේ පහේ කීපයක් තමයි මේ ගොඩක් දේවල් විසින් සතුටු කරවන්නේ රසය ලබා දෙන්න මේ රස ඇති කරවන්නේ මනසුතුල හැබැයි පහම්ම තියෙන ඇහැත් යම්කිසි එක දේකින් ඇහැත් සතුටුව නොන කනත් සතුටුව නොන නාසයත් සතුටුව නොවන දිවත් සතුටුව නෝන කයත් සතුටුව නොවන මේ පහම තියන දේවල් ලෝකෙටම තියෙන්නේ දෙකයි ලෝකටම තියන්නේ දෙකයි මොන ලෝකට ගියත් තියන්නේෙ දෙකයි කාම ලෝකොළුවන් කියන්න දෙකයි තියෙන ඒ දෙක්ක තමයි පෙන්වත්න එකක් මයිතුුණය අනිත් එක තමයි ආහාරයට පලවෙනිය ගැවිල්ල විවාාවෙච්චය තමන්ගේ විවාහජීවිතය තුළ ලබන දෙයා ස්වාමියයාට බිරිඳගින් බිරිඳට ස්වාමියගෙන් ඇහෙන් සතුටු වෙන දේතියේ කනෙන් සතුටු වෙන දේතියේ නාසේන්දිවෙන් කයෙන් සතුටු වෙන දේ තියයි එදවට දැම් මේ දෙවනක අහාරය ඇහැ සතුටු කරන්න නැද්දා හාරෙන් කන සතුටු කරන්න නැද්ද ද බලන ආහාරයම තියෙන ඇතැම් සබ්ද ඒ සද්්‍ය නැත්තන් හාරයට කැමති න බිස්කට් කනකොට මුරක්කු කනකොට පපඩං කනගොට. ඒවර කරස් ගාල හැපෙන සද්දටත් කැමතිීමි නිසු. කනත් සතුරු කරන. සුවදෙන් නහය සතුරු කරනු රසයෙන් දිවසතුරු කරන. සීතල ආහාර රස්්නය ආහාර ඔගේ තියෙනව අපිට කයි සතුරු කරනු ස්භාවය ආහාරය. බට්ටිගක් වුණත් ත්‍රශ්නයෙන් කනවාට කැමති. ඒ උනුසුමත් දිවනෙමේ සතුටු කරන්නේ. ඇහැේයනෙමේ ඒ උනුසුමින් සතු කණනෙමේ කය, ඇහැ කණ නාසය දිව නෙමෙයි උණුසුමෙන් සතුටු කරන්නේ කය එදර එ විදියට පහම සතුරු කරන්න දේවල් අතරේ දෙකයි නතියන දැල් ලෝකෙටම මෛතුනයයි අහාරය එදර මේ දෙකේත් ඒත් දෙකෙන් සාපේක්ෂෝ ප්‍රබල මොකක්ද කියලා බැලුව ඔබ හිතන්න පුංචිකාලෙ පුංචිලාමේගුට මෛතුනයෙන් සතුටුවීමක් නැත්තා චටිකාලේ එම සතුටරුවීමක් නෑන පොඩිලම කුට එදර ඒ පොඩිලාමයට ොක් එකක් ගතතා ෙල්ලංකාරෙකක් ගත්ත කියලා සෙල්ලංකාරක කිසිමදයකින් එළම පහෙම්ම සතුටු වෙන්න එදර යම් කිසි විදිියකට විවාහ වෙන වයස වෙනකම් මේ පහෙම්ම සතුටු වෙන්න ඒ ළමාකාල තියෙන්නේ ලෝකෙටම එක දේැ ඒ ආහාරෙ රබ හිතන්න මේ ලෝක කාමය ධනවනද පංච කාමයම සතුටු වෙන්න පුළුවන් දේවල්ත. ළමාකාලෙටම තියන ලෝකෙ මොනවතිබත් ය එක දයායි කියනකොට. පුංි ළමයි කොච්චර හැ සතුටු කරන දේවල්. තැ ළමයින්ගේ ලෝකයේ පාට පාට විචිත්‍ර දේවලොලින් ඔවුන්න සතුටු කරන වැඩිනි. සෙල්ලම් අඩුක්ගෙනල් මොනවාගෙනවත් ලොක වෙනකොට විසිතුරු පාට වර්ග ගොඩ තියෙනවා පවිච්ි කරන අඩුව වෙනෝටිකටික. එතොනිං ලම් පොඩ් ලමයිවාගේ කියලා හිතෙනවානේ. පුළුවන්තරම් අඩුම වර්ණවලට ද යනවානේ ලොකු වෙනට දැන් ෆෝන් එකකට සාමාන්‍ය ලෝකයන්නේ. සීමිත පාටටිකක්නේ එක්කො අලුපාට. එක සුදු පාට. එක රත්තරම්පාට මේ වගේකො අලුපාට පාට කීපයක්න ෆෝර්ණය එකෙන්නේ පිටිං කවරදාගන්නව පාට පාටේවා එක එකනගේ රෘචියයට ඒත් ගොඩක් අය නිරුවරණ වෙන ට්‍රන්ස්පේර වගේ දේවල්තමයි දාග. හැබැයි දව්ව නිකාන් හිතන්න සමහර වෙලාවට පොඩිලළමයින්ට ෆෝර්න් එකක් හෙදුව කියලා. ද ඒක හදන්නෙ කොහොද රෝසපාට, ලා කොලපාට, ලා නිල්පාට, පාට පාට, එහෙම ාට පාට ෆෝන් හද හැදුවත් එහෙම ලෝකේ ඔන්න ඊල්ළඟට එනවා අයිෆෝන් එක ඊළඟ එන්න ජෙනරේෂන් එක ෆෝන් එක අපේතම එකම ෆෝන් එක ලානිල් පාට රෝසපාට කහපාට දම්පාට ල්ලා කොලපාට අරපාට මේ පාට පාට පිරී ලම් පාට පාට තියම් මොන්ටිස්සෝරයක් වයි කැමතිවෙයිද මිනිස්්ව එක ගන්න ඊය කියයි ඒගැන පොඩි ළමයින් ගීතියෙන රචිය ලොකුව නකට අඩුවෙනවා එතන වර්ණ වර්ණ කියන එක බහුවර්ණ එක්ක සතුටු වෙච්චේ ගඩු වෙනවා. එතට සීමිත දෙනදේ සමාරුව ආසනෑන ගඩා පාට පිරිච්චියට ඇතැම්ම යාස ඇතැම්මයි කැම තිනෙ. බෞතරයක්කින්න එහම පාට පාට පුරෝගත්තම් මහ කැරෝල් ඒ හරි නෑ කඇතැ ඉ කියලා කියන පාට ගොඩ පිරිච්චි දෙේකද. එතකොට චෝටි කාල එච්චර පාට පාට දේවලුලින් සතුටුනත් විශ්වාස කරන්න පහම සතුටු වෙන්න තියෙන. ඇහැ කණ නාසේ දෙවකය කියන පහම සතුටු වෙන්න තියෙන දේවල් ංචි ළමාම ෝක තියන එකම එකදේ අයි ආහාරි විතරයි එතර ද වයසට යන කොට දැඟුවවා වයවුරුද අය මැරෙනවානේ ලෙඩ ඇඳංවල විධ තැන්වල වයසට ගිහිල්ල මැරෙනකොට ඔවුන්ට ඒ මරනාසන්න කාලෙවෙනකොට ඔවුන්ට මේ පහම සතුට වෙන දේවල් කියලා තියෙන්නේ එකම එකදේ ආහාරි විතරයි වයවුරුද වෙච්ච අය පළවෙනි කිවකාරණය සතුටු වෙන්නේන ගොඩක් කලාට ඇතැම් වයිසට ගියපු අය ොම ්‍රහමචරි ජීතන ගෙවන්නේ මං කියන මේ කලාතුරකින් එහෙම එහෙ ඔලු අවුලෙච්ච මනුසෙක් ගැ නෙමේ සමහල්ලට ගෙදරඉන්න පුංචිත් මිනිබිරිලක්කත් විකාර කරන්න යන සී කියල නැතුවන මේ හැබැයි කලාතුරකින්නේ දහකට දෙදාහකට ලක්ෂකට එක් කෙනෙක් කිදියන්න. එහම එහෙම මානසිකත් විකෘති වෙච්ච. හැබැයි අප බැලුවෝත් බහුතරයකට මේ ලෝකෙෙන්ම සතුටවෙන්න කියලා තියනෙ පහම සතුටවන්න දෙ හරිවිතර ඒඟට ද අපි අතෑරපු තරුණ කාලිදල මධ්‍යම කාලය අතර ටික ගත්තුත්. මෛතුනේ ආහාරයකෙන දෙකෙම සතුටු වෙන කාලය. හැබැයි ඒගත්තා. උදේ නැගිට්ට වෙලාවන්දලා. රෑටන් නිදිනකම්. මේ පහෙම්ම සතුටුවන්න තියෙන දේවල් බැලුව ඔවුන් දවසේ වැඩි වෙලාවාක් සතුට වෙන ඇත්තේ හොට හිතල බලන්න මේ දෙකින් මොකෙන්ද. බලන්න හිතලා. ඔන්ට මෛතුනයෙන් සතුටුුවෙන මනුසේ කකින්නාන ජීතේ ඒ මනුස්ස ඇයට තියන කාලෙයි? ආහාරයෙන් සතුරු න මනුස්සයට තියෙන කාලයයි ගතත් දවසේ වැඩි කාලයක් ගෙවන්නේයා මේ පහෙෙන්ම සතුටු වෙන්න තියෙන මොන ගුඩේද. ආහාරය කියනෙක්. අනිවාරයෙන් සාමාන්‍ය මිනිස් උදට දවල්ට රෑට තුංවෙලක් කනවා මේ කාලිමන්දරන්න ඇකොහොමද කියියල්. එදෝට තුන්වලක් දවසට අනිවාරයෙන් මුණුමුණ හරි කෑවට. ඒ අතර මැදත් තේබොනවා එකඒක පොඩිබොඩි දේවල් කනවා උදේ නැගිල්ල තේකක් බොන හවගේ විවිධ විදිහයට වේල් ගණනාව තුනකට අමතර පොඩිපඩි දේටත් එක්ක ගත්තට පස්සේ දවස වාර ගානක් කනෝ හැබැයි මේ මයිතුන කියන එක අනිවාරෙන් දවසගානය හම සතුට වෙන මනුසේකොටුනත්. එහෙම වාරගණන් නෑනෙ පින්ුවත්න්නේ දවසගානය ඉප්පදිච්ච දාහිදම් කතාවක්නෙ මං මේ කියන්නේ පදිච්ච දාහිදම් මැරෙනකම්ම කණබොනු මනුසයා දවසට එකවේලායිද කන්නේ. මානවෙලාද දයිතවට බලන්න හිතලා වැඩිම වාරගානක් දවසේ බුක් විදින්නේ සතුටුවෙන්නත් මේ දෙකින් ආහාරය කොයි සත්වය ජීවිතය වැඩිම කාලයක් සතුටු වෙලා තියෙන්නේෙත් ආහාරයෙන් විතරක්ම තියෙන කාල ය ඔක්කොමත් එක් තවයි දියකින් හිතුවත් මෙ එහෙම ඕන තැනක මිට මේ දෙක ඉන්න තියෙන ෝකෙටම පහෙම සතුටුවන්න දෙවල් ෝකටම දෙන දෙක ඒදකින් ඕන තැනකට හිතිච්ච ගම සතුටුුවන්න ලේසින් තියන්නේෙත් මයිතුන නෙමේ ආහාරය අපේතුම අනුස්සේ පාරයනකො හරි ගමන අඩේකට ගියා සුපමාකට් ඒකට ගියා මොල්ල හෙකට ගියා දෙ යායට ඕකඇතුලේ මෛතවනින් සතුටවෙන පුුවත් එදවට යා යාට තියෙන්නේ ඇහැයි කනයි නහය දිවයි කයයිකෙන් පහෙම් සතුටුවෙන්ට බෑනේ ඔන්න කාව හරි දිහා බල බල හෙන් සතුටුවේ දක්සන සංසාර්ක කියන එකට ඇහෙන් සතුටුයි ඕවා මහපාරිකරට හෙන් සතුටුව වුණාට එයට කයෙන් සතුටෙන්න්න බෑන නහයි සතුට න්න දිවෙන් සතුටුවෙන් බිමි මේ පහිම්ම සතුට වෙනවා කියන එක සිම ලදජාවක් බයක් මුකුත් නැතුව අපිට මහපාර කරතයකින්. හයිස්ක්‍රීම් එකක් ගත්තා ඇෙන් සතුටු වෙනවා කනෙන් නහයෙන් දිවෙන් කයිෙන් සියල්ලේම සතුටුුවන්න පුලොන් මහපාය ඕන තැන එහිම් බැලුවට පස්සේ තැනක් නොතනක් නැතුව මේ ලෝකයේ සතුටුවෙන්න පුළුවන් ඉක්කම දෙ අයිතියෙන්නේ ඕන තැනක සතුට වෙන්න පුලුවන් දෙෝ. ඒත් අ හාරෙ ඔබ නිකන් හිතන්න එතකොට කාමයන්ගෙන් හිත ඇත්කරගෙන ධර්මය තුළ මඟඵල ලබන්න වෙහිෙස දරණ කෙනෙක් ඉන්නවන. ධර්ම අවබෝධයයට නන්දු කෙනෙක් ඉන්නවනම්. ඒ කෙනාට පින්වත්න්නේ මොන තරම් පරිශ්‍රමයක් දෙන්න ඕනැත ආහාරෙන් හිත අවබෝධෙකට අරගන්න. අහරයට මේ තරම් පහම සතුටු කරන්න පුළුවන් ඉදිට ලෝකෙ අනිත් සියලු කාමයන්ට අදාල හැම්ම දේකම්. කාම ගුණ තියෙන සියලුම දේවල් පරද්දලා එතකොට ලෝකෙ අංක එක මයිතුනි දෙකට වැටෙන්නේ. තව සතුට වෙන දේව ැතින මිනිසුට නින්ද? එක එක සතුට වෙන්න දේ තියෙනවා හැබැ ඔය හැම්ම දේකම අංක එක අංක එක දැමේ ආහාරකයනෙ ගිනම දේ නෙමේ සමහරයවතයම ගිලින් නෑ දැපිකම් චීගම එකක් කනවා බවල්ගම් එක. ඕක කාල ගිලින් නෑනේ ඕක කාල හපල 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 එකතින් රසේ ඉවරණනාට පස්සේ හේ වෙනකට දැමක් විසි කරනවා. එක ොහැරි අලොවයි බස්සේක ෝච්චයක ොහැරි ට්ේ කාහරි අලවයි ගිලි න්නේෑ හැබැ ඇහැ සතුටු අපහප කණ සතුරුව නාසේ සෙක්කි සුවඳින් සතුටු කර දිවසතුටු කරායක රසෙන් කය සතුරු කරන මේ මේ හැම විදිහෙම්ම ගිලින්නම ඕන්න බුලත්තිරක් කණ මනුසයටත් මේ ආහාරයෙන් පහසතුරු කිරිල්ලිම දම තනැත්ති. ඒ බුලත් කොලේ දක්කිනකොට ඇහැ සතුරු කරනවා. කොළේ ඒරණකොට කන සතුරු කරනු. ඒක සුවඳට නහය සතුරු කරනවා. ඒක රසයට රස දිවසතුරු කරනු. අල්ලනකොට හපනකොට කය සතුරු කරනු. දර බලන්න බලත්තිට වගේ දේපවාමකොටයිති. ගිලින්නම ඔන්න අහාරය කියල කියන දේ මේ පහ සතුරු කරන දේවල් ලෝකෙ කිස්සි දේකට දෙවැනි වෙන්න. පංචකාමයෙන් සතුරු වෙන දේ අතරේ. එත ඔබහිතන්න ්‍රෘෂ්ණාවට වැඩිම බලපෑමක් කරන්න පුළොන් ලෝකේ අංක එකහෙනම් මේ දේනේ. රත්තරම්බඩුටිකටත් ෆෝන් එකටවත් වාහනයටවත් ගෙදරටවත් දරුමල්ලටවත් මිච්චර බලපෑමක් කරන්න බෑ ආහාරයට වගේ. මිනිස්සු හරියට බැලෝත් ම හැමදම කරන්න කන්නන්නේ එමන කියන්නේ මොන දේත් කරන්නේ කන්න ඕන දෙයක් කරතෑකි හැබයි නකකායිදෑ රත්තරම්බටි නැතු නුස්සේකුට මාසය කවුරද්ද කෞරුදු පහ ජීවත්තෙන් වැඩද පුළුවන් හැබයි කන්නැතු පුළුවන්ද ජීවත්වෙන්න මාසයයක් නේ දවසද දෙක් කන්න නැතු ඉන්න පුළුවන්ද. වාහන නැතුව ෆෝර්න එක නතු රත්තරම්ට නැව දරුවක් නැතුව මනිස ජීවත් වෙනවා පෙන්වත්න්නේ. හැබැ ආහාර නැතුව ජීවත්වෙෙන්න්නේ ඇනෙ හොඳට හිතල බලන්න මෙලෝකෙහෙනම් නිවන පිණස හිත හික්මෝන කෙන? වැඩියෙම හිතින් අතෑරගන්න ඕන බැඳීම කඩන්න මෝන ඇලීමයි ගැටීමයි කියෙන සැපයි දුකයි දෙපැත්තේන්ත දෙකට වැටෙන් ඇතුව මැද්දට එන්න ඕන. ප්‍රබලම දේ මුකද්ද කිය හිතන්න අහාරේ ඒයි ආහාරය පටික්කුල සංඥාව කියන එක මඟපල ලබන ශ්‍රාවකයෙකුට අත්‍යවශම කාරණා පහේ එකක් වෙන්න මක තියෙන්න මෝන එකක් කියලා. අහරයට තියන බැඳීම සම්පූර්ණයෙන් කඩන්න තිය ෘෂ්නාව රස ්‍රෘෂ්ාවක් කෙන එක සම්පූර්ණ කඩන්න කෙනෙකුට එකපාර බෑ ඒ වෙන්න ප්‍රඥාවෙන් අපි ඔබටදැන් මේ මෙතෙක් කතාකරගෙන ආපුටික ගැන කිව්වොත් අපි බට කිව්වා ඇයි මේ පටික්කුල සංඥාවක් කරන්න කියන බුදුහාන්දුරුව ආහාර ගැන පාඩුව කණබොනෙක් ගැන නිදහසේ කන්න නැතුූ මොකටද මේ ගැන වෙනම සඥාවක් ගන්න කියලා දැන් ඔට තේරෙන් නැති ඒක ජීවිතයේ වෙන ඔක්කොම පැත්තක කියයලා මේක ගැන විතරක් විමසුවත් නාගමි වනවා කියන්නේ එකයි මොකද ඒක ඒක මේ මේ සසරට හිර කරලා තියෙන දේවල් අතරේ මාරයයා තියෙන ගොදුර ොනෝදික ැහෝ තේ ගොදුරු අතර තියෙන ප්‍රබලම ගොදුරක් මේඇ ඒකට දෙවැනි වෙන්න වෙන කිසි දෙයක් නෑ ලෝකේ එකඒ තරන් ගොදුරක් කැලේකට භාවනා කරන්න හාමුදුරු කෙනෙකුට නත් පිවත්න්නේ ගමෙන් ගොඩත් දුර ඇත කැලේකට ගිහිල්ල ිලෝමිටර් ගානක් මිනිස් පුළුටක් නැති ඇත කැලේකට ගිල්ල ඉන්න බෑ හාමුදුරු කෙනෙකුට නත් ගමට දුරත් නැති ගමට ළඟත් නැති තැනක් තෝරගන්න ක ෙනො කැලෙයින්න. ඇයි හේතුව! බඩගිනි උනගමන් උන්නහන් සිට සිද්ධ වෙනව පාත්තරය අරගෙන පිඩ පාති වඩින්න. ගමක් තියන තැනකට. දවස් ගානකින් මිනිස් පුළුටක් තියන පලාතකට එන්න බැරිවෙන්න. ඈත දුර කැලකට වැඩියෝුත්. ඒ කැලේ ඉඳලා ගමට එන්න දව ගානක් යැනවවි තරන් දුරකට ගිහිල් හාමුදුරුකෙනකට ඉඩ බෑනි කෑමටික නැතු. හිම යනවා ඉති ෑමත් ත්සංගීල්ල හදාගන්න වෙනවා. ඒත් ඉතිං ආහාරෙත් එක්ක ජීවත්යන්නුවෙන්. නැත්ත ඇතිං ගම තියෙන තැනකට දුරත් නැතුූ ළඟත් නැතු ඉන්න වෙනවා.මමී බාධක කරන්නදයන්නේ.ආහර නැතුූබේ අහරිත් එක්කම මේ ජීවිතය පැවැත්ම හැදිිල තියන නිසා අවාසනාවට එහෙම් කරන්න වෙන. දැන් ඔන්න ඔබ හිතන්නේ නම් ආහාරය පිළිකොල්ලිදිට දැකලා ගන්න අරුණ හොඳට අවබෝධයෙන් දැකලා ෙන්න්නෙ නැතුව ැටෙන්න්නෙත් නතු අපිරිියාරන්න ගැටීමත් නැතුව ඇලීමත් නැතුව මේ මැද උපේක්ෂා සහගත තැනට ආහාරි සම්බන්ධ ඕන දෙයක් ලැබුණොත් ඒ ලැවිච්චදය ඕන සිතින් ගන්නවා කියන තැනට එන්න ලොකු කැපකිරීමක් කරන්න පැ ඒක කරන්න ලස්ස උපමපපෙනු නබුදුරජන්සේ අම්ම කෙනෙකු තාත්තකෙනකේ දවස් ගානක කැලෙක් කාන්තාරෙක යනව පින්වාද මේ ලෝක ආහාරයක් ගහ කොළක් වතුර ටිකක් කිසි දෙයක් නැති කාතාරක යනවා පොඩි දරුවෙක් එක්. බැයි දස් ගානක් යනකොට ගෙනාපු කෑම බීමසිියල් ඉවරවනවා. ඉවර වෙලා තවත් දවසත් දෙකක් කිසි දෙයක් කන්න නැතුව බඩගින් යනවා. යනකොට මේක දරාගන්න අමාරුවුයි දරු පැටියට මේ දරු පැටියා කුසගින්නෙම අම්මගේ තාත්තගේ අතින් අතට මාරුවඇවි බොහොම වෙහෙස කර දවස්ගානක්හුසගන්න කිසිම ආහාරයක් නැතු ඇවිල්ලා. දරුව මැරෙනු. දරුව මැරුණට පස්සේ අර අම්මයි තාත්තයි දෙන්න දැ කල්පනා කරන ඉළඟට අපි දෙන්නත් මේ විදිර මැරලයනවා. කිසිම දෙයක් මේ කාන්තාාර කන්න බොන්න නෑ අපි දෙන්නත් මැරිලයනවා. ඉට පස්සේ තාත්ත කියනවා මට මේවෙලාවේ පිරිමියෙක් විදියට කරන්න දෙයක් නෑ. මාව මරල මගේ මස්ටිකක් කාල ඔයා කොහොමරි මේ කාන්තාාරෙන් බඩපුරෝගෙන මිකාන්තාරෙන් ඉතරට යන්න කියනු. මේ දවස් කීපෙට ඇතික් මගේ මස්ටිකක්වාට කෑවූත් අම්ම කියන ගැහැනියක්ක් විර මංකොහමද තනින් ගන්න අනිත්තෙක මට බෑහෙම කරන්න. අම්මගේන ඔයා කාලයන්න ඔයා යන්න මගේ මස්කන්න ඔයා කාලාඇගට හයියක් කරගෙන කොහමරිම මේ කාන්තාාරෙන් පැනගන්න කියනවා. අන්තිමට මේ තීරණ දෙකෙන් එකකටවත් නොයා. අකමැත්තෙම තීරණය කරන්න සිද්ධෙ නොය දෙන්නට මියගියපු දරුවාගේ මස්ටිකක් ආහාරයට අරගෙන කොහමරි මේ කාන්තතාරෙන් ඉතරට යන්න මෙක උපමාවක්ක නැතමින්ත් තමාන්. දාපු දරුව ොන තකින්ද කන්නේ තිරිසන්න කියයි. එක උපමාව උපමාව අයත් කියෙන මේක උපමවා. උපමාවත් දෙන්න පෙන්වත්න මේ පියවිලෝකට ගලපගන්න දඟලන්න නෙමෙයි. ඒ අර්ථය ගලපගන්න. යම් කිසි අරතයයක් ගලපනන්න නිසා උපමාවේ අනශ්‍ය පැතිවලට දුව දුව හිතහිතයන්න එපා මොකක්දම කියන්න කෙලාහගන්න. දැන්? කැමත්තකින් නෙමේ අකමැත්තෙක් වෙන කරන්න කිසිම පිළියමක් නැති තැන අවසානය තීරණය කරනව දරවාගේ මස්ටික කාලා මේ දවස්කීප කොහොමරික්මට ගැටගහගෙන යන්න කාන්තාරෙන් ඉතර වෙන්න. එතැදි බුදුරජන්නා සෑහන. ඒ තත්තට පත්තේ චම්මට තාත්තර යයට දරවාගේ මස්ටික කනකොට. තියන එක්කම්ම හැඟීම. කම්ම හැගීම. කොහමරි මේ කාන්තාාරෙක්මට එලියට යාගන්න ඕනි කෙනෙ විතරයි නේද කියලා. වෙන කැහැඟීමක්වත් නෑ. කකමහැගීම ච්චර. ඒ දරවාගේ මස්ටික් කනකොට මහත්තය කිය නෑනේ නෝනේ මේ හරි මස්ටිකක් කන්න මේවා හරි ගුණයි මේ පිකු දුටිකක් කන්න හරි ගුණයි ඔය ඇඟපත හොඳට පාට වැඩිලෑනවා වෙන්න මේ වැංටියක් කන්න හොඳට හයිහක්තිය නවා මේ මටිකක්කන්න කියලා ජවය එන එන්න මදය එන්න අලංකාර වෙන්න ලස්සන වෙන්න ගුණය හොය හොය එහෙම කන්නේ නෑනේ න ස්පියන්හරි න හමරිම මේ කාන්තාාරෙන් එතරවේ ගන්න ඕනකමට තරයගන්න එතවෙන කි රුණක් නෑක ඇතුලි දර්මේ හැසරෙන ශ්‍රාවකයා සංසාර කාන්තාාරෙන් එතරවෙන්න ලැබිච්චාහාරේ පුත්්තමාන්සයක් ඉදිට දැකල ගන්න ඕනි කියනවා. මොනවාද බඩට දාගන්න ලැබෙන්නේ ආහාරෙ පුත්ත මාන්සයක්ක වගේවෙන්න ඕනේ. ගුණදේ ලස්සන වෙනදේ ජවය එනදේ මදය එනදේ හොහොය කන්න නැතුව. මේ කයකොහොමරි පවත්තගහ ගන්න ගැටගහ ගන්න විතරයකෙත් තොට කැමැත්තා කකමැත්තක් තේරල්ල බේරිල්ලක් අරවයිපා මේ ඕන මේවයිපා අර ෝනි එහම තේරල්ලි බේරිලි නෑ. අපි සාකච්ඡාවේති කතා කරම ටික තෝරන්න බේරන්න වෙන තැන්තියනු. ගිලං වුණනාට පස්සේම තෝරන්න බේරන්න වෙනේව තියෙන ඒවගේෙන අපි සාකචඡවය කතා කරම ඊළඟ පැයි. එත ඔබහිතන්න මෙන්න මේ විදිහ කාමයන් කාම ගුණ පහම තියෙන නස්ක්‍රම්ම ජීවිතයට මේ තරම් බාධක තවදයක් ලෝක නැත්තං. මිච්චර ආයි ලෝකතයෙන දරුණුම දෙකින් ඒකෙත් අංකයකට තියෙනදේ ආහාරයෙනම්. එනිසා තමයි පින්ුවත්න්නේ. බුදුරජාන් වහන්සේ නිවන් මගේ හික්මෙන භික්‍ෂුවට සික්ෂාපද පන අද්ද. මෛතුනය කියන එක ඕෝමනනාම නෑන ජීවත්යෙන්න්න මයිතුන ැතුුත්ෙම මැර නෑන මනුස්සේ නිසා මයිතුනය තහනම්ම කලා භික්ෂුවට නයිස්ක්‍රම්ම ජීවිතයට පහසුවට. ආහාරෙත් තහන කරන්න පුලන මෛතුනයටත් කින් තහනම් කරන්න ආහාරයේ. වැඩේ තියන එක තහනන් කරන්න බෑ. ඒ මේ කය පවත්තන්න ඕනක. ඒ නිසා විකාලභෝජනයක් හැදවා. ඔන්න විකාලබෝජනය අරම නෝකයි. පෑහයක විතර කාලයක් දුන්න මේ කාලේ ඕන එක. පෙන්ඩ පාති වඩින්න වලඳන්න. එක වේලද දෙවේලද ඕන විදිකට වලඳගන්න මේ අරුණාලෝක පාන්දර නැගෙනග වෙලාවඉඳලලා ඉර මධ්‍යන වෙන අතර කාලේ බලඳන්න. හෙව නැල්ෙෙන් ඕක බලාගත්තයකි මධ්‍යාන වෙනකට. ය අතර කාල වලඳන් ොල් ලෝස කාලේ ටයිම් මනම්මනන් දොල හිලක් කන්නමේ ඔය ඉරත් එක්ක කතාව. මේ අතර වලඳන්න. ඉතුරු කාලේ තමන්ගේ නිවන පිණිස බණභාවනාව කරගන්න කෑම ගැන හිතන්න ඕන්නේ හොදට කාලයක් යනකොට අන්තිමට කෑමක් මතක්වෙන්නේ වන්නේ ඒතුරු කාලය එතකොට හරියට බැලුවොත් පැය දාසයක් දහටක් විස්සක් අතර කාලයක් තියෙන ආහාර ගෙන හිතන් නිමනෙත් මිම කාමගුණ පහෙන්ම සතුටු වෙන කාමයම් පිරිච්ච සතුටු වෙන දන් හිතෙන් ඇත්ම කරලනි දෙකම ලෝකෙටම තියෙන දෙකයි දෙකම ඇත්ම කරලන්නේ තොටඒ දෙකින් එකකට විර ඇෑය අතරක පහක හායක කාලයක් වෙන් කර ගත්තා. ිකකාලා බෝජනතතියන ඉන්දුල් පාරව ලැඟට විතිච්චිදන ඔ ඕක හොද තේරුම් ගන්න. යි හෙව් එකේ සහලාට මාර්ගපල් ලැබවා කියන උත්තමියු. ඇය උත්තම විදිට ලෝකට කතා කරන මඟපල් ලැබවා කියන අයම. සමහරලාට අද වෙනකොට කෑම බීම වෙන්ුවෙන්ම ජීවත් වෙන ආයතන හදනවාන. අපිින් ග හිතල බැලුවත් එහෙම ඒ ආයතනවල මහනවෙච්ච හහාඳදුර ඉන්නවා. යන දායකෝ න්න එහහි පදිංචවෙලා ආයතනෝලම නිවාසික ඉන්න. ඒ ඇය උදේ නැගට වෙලාවිදලා මොනවාරි හිටෝනෝ. ඔෝලඒකෙන් පදාවක්නකොට බිට්‍රු අලයක්කරි මුණවාහරිද කනකොට එඒනන එක දකිනකොට මේක බවල්ගමයක් අදන චොයිංගමයක් අදනව යිස්ක්‍රමයක් අදනව ටපියක් හදනවද මොන පටි හද රතු පාටි හදව ත්ත ල් පාටි හදනදහ පටි හදනවද දම්පාටි හදනද බත්තක මේවාගේ හිත හසුරෝන්නෙම කෑම ගැන හිතයිත. බුදු හාන්දරෝ මෙහෙන් පැක් ගානක් ආහාර ගැන හිතර ගෙනවත්නවා නිවනට පහසු වෙන්න. එදවට ආර ගැන හිතන්න මායතන හද භික්‍ූන්හසේ. ඒ හොඳයි සසරේ පැවැත්මට කිසිසේත්ම නෑ කියන්නේ ඇයි නම්බවන් පැවැත්ම වෙනුවෙන් මාරයාගේ පැවැත්ම වෙනුවෙන් මාරයාගේ ආයතනයක් ව දෙට කතා කරන්න රටට සසරේ පැවැත්මට තියෙන නම්බවන් එහෙම කෑම ගැන හිතන්න තැනක් හදනෝ කිය හැබැයි සසරෙන් නැවැත්මට රිනවල උපරිමය හරිද සසරේ පැවැත්මට දනවල උපරිමේ සසරේ නැවැත්මට රිනල උපරිමේ ති මරුණාවට පස්සේ මල පෙරේත වෙලාන් එන්ද වෙන්නේ මේ බයානකයි. ඒත් තරන් මේ පහම සතුරු දැම් බලන පහසතුරු කරන නිකන්නේ මේ පාට පාට දාලා පහසතුරු කරන්න යන්. කේක රස වලින් ලිස් ලේසි නෑ නිවන බොහෝ දුරයි. අහාරඇත් එක මේ තරම් පැහෙන් ගියොත් මහනවෙච්ච භික්ෂුවකට එක නිවන බොහෝ දුරයි. කවෝහොම උඩ බැලිය අත්තට මේ බොලුවෙන් හිටගෙන කොහොමකිවත් නිවන බොහෝ දුරයි පරිසං වෙන්න ඕනෙ මාරයා විවිද්ධ ගැට විධ සෙල්ලන්දා නො හැබැයික් මත තියන් මේ මාරය ගොඩා ගැටක් ගහල හිර කරන්නේ ඇතරම දක්ෂයන්ම ම මාරය දන්නයා මෙයා ධරමයෙක්මට අල්ගන්න පුුවන් ඇ එක කියල්ලා දකින අයව අල්ලනො කොහෙං හරි ගැට ගනවා අහුවෙන්න හිතාගන්න බැරිවෙන්න තෝඩු දානවා. එනි ඔබ පරිස්සංවවෙන්න ඕනෙ මේ හාරය ඇලනන්තෙටයි ගැට නන්තෙටයි දෙකටම නොයා පුත්ත මාන්සයක් විදිටදකලා. පටික්කුල සඥාවෙන් අවබෝධයෙන් ආහාරය ගන්න ඕනි. පි අත්තරම මෙයෝ කරන විදි එන මේ කතා කරමේ ඇයි මේක කරන්න කියනෙක ගැන මේ කතාගර. ආරරි පිකුල් විදිර දක්කිනක ගැන දැගව ද කාරය තියන දකි ඕන විද විුද් මාර්ගෙම ෝල බල පුුව මකද න්තර් ාලෙ දැ ඕනොද තියන. කාර දහයකින් පිළිුල්ල දිර කින්නපුුව. ඒව වෙනවාම හරිණන් දේශනයක කතා කරන්න ඕන. නම්මුත් ම ඔබට මේ ඇයි මේ පිකුල් දිර දකින්න කියනෙ ගැන කතාගරේ. හරලාට එක්ම කෑම එක මේක් මොහොතේ එක බත් පිංගානක් මොහොතේ ඇලන ගටන දෙපත්තරම වැටනවා අපේ වුලු හිත යම නිකා එක උදාහරණයක් කියන්න ඔබට සාමාන්‍යයෙන් හිතාන්න පින්වත්න්නේ හොඳටම බඩගින් ඉන්න වෙලාවකාය අමුතුවෙන් හැඩ වැඩ පාට දාන්න ඕන්න කෑමකට නිකම්ම දැක්කත් ඇලීමේ අන්තට වැටනවා පුදුම සැපයක් ඇති කරනය බත් එක දකින දැකී මාත්‍රයම ඒ තියෙන බඩගින්නට බෙදාගන්නවා වේල් දෙකතුන කර ඇතිවෙන්න ඒ අපට බඩගින්නත්ත එක්ක හිතවා ච්චර කන්න පුලුවන් කියලා. ඒ හිතෙන හින්දා බෙදාගන්න වා දෙතුන් දෙන එක කෑම. අම්මගේ ඇසූඩයානෝ ඒක දැක්කට පස්සේ. අම්ම හන කන්න පුලුවන් දොච්චර අම්ම දන්න නෑන මට යෙන ඩකින්න. යකෙක් කන්න බඩගිනි. අම්මට හිතිතෙනෝ කවදක්ත් නැසි තරම් කොල්ලට බඩගින්නක් ඇවිල්ලා ගෙදර දෙතුන්දිනෙ එ්ට තරං කෑම බෙදාගෙන පිගානේ කයිීතින් කියලා හිතෙනෝ. දැම්මකදවෙන්න. පලවෙනි බත්කට කන්නේ නිකං? තත්පර ගහිපෙකින් මුලු බත් පි ාන ඉවරරන වේකකින්. ඒ වේගින් බත්කට කන මනුස්සයා දෙවන එකත්කයි. පුදුම සැපයක් දැනයි ඇලෙයි අන්ත ඇලෙන අන්තට වැටනාා සැපේට ැ ලොකු සැපයත් මේ බත්කට අර බඩකින් ඉද්දි.ඒරහ දැනෙනකොට හම්ම එකක දිවේ සැපයක් හැබැයි බත්කටවල් හතරක් පහක් දහයක් ආගෙන යනකොට. දැන් අර තිබ්බ බඩගන්නත් ඉවරයි දැන්ඒ රසයත් හරි පුරුයි දැන් ඔක්කොම සැපේ ඉවරයි දැන් ැන් ඊටවාස බත් කටවල් දහයප පහලොක් විතරය දැන් කාගෙන අමාරුවෙන් කාගෙන යනගන දැන් ඉතුර ටික තවත් බත් පි ගානීෙන් භාගිකට වැඩි ඉතුරී කියල පේනකොට දැන් ඔන්න පුදුම දුකා කම් අර්යෙන් රවාකිරන්නවා කපි වෙදාගත්තනම් කියල. දැන් දුකා දැන් කන කන කටක් ගානේ දුක වැඩියෙනු ඉස් මුරුත්තාවට අමාරුවෙන් කන කන කටක් කටක් ගාන දැන් බඩගන්න පැත්තකතා මුගත් නෑ සැපත් නෑ ඇලීමත් නෑ දැන් ගැටීම දැන් දැන් අපපිරියි. ැත අම්මට කියෙනානේ තවකෑාවෝ වමනයයි කියනවා. කරන්න දයන්න බෙදාගත්තන කාපන් කියවා. කටක් කට ගානි දැන් දුක්සේ නවා. බලන්න ඇලිීමියන්තේ ගැටමයන්තේ එකම බත් පංගා එක මොහොති. අවබෝධයෙන් දැක්ක ්‍රාවකයා. ප්‍රමාණයට කය පවත්තගන්න අරුණතේරුම් අරගෙන. පුත්ත මාන්සේන්, මොකටදමම් මේ ගන්නේ කියලා අර්මුණතේරුම් අරගෙන. ලැබ ෝනදේ ඇලින් න්නත්නැතුව ගැට ෙත් නැතුව කනෙක මුණතරන් සැපද පින්ංවාති. කරලා බලන්න. භාවනා කරනගෙනට අනිවාරය මේ කෝනි. ඔබ සියලු දෙනාටම මේ ජීවිතය තුළ. අවබෝධයම ගන්න ආහාරය පටික්කුල සඥාවෙන් ගන්න පුත්තමාන්ස උපමාව තුළම පීටල. ඇ නොවැලි නොගැටි බොහොම උපේක්ෂසාහගත සැනසිල්ලි ආහාරගන්න ඔබ සියලු දෙනනාට, මේ දේශනයේ ඒකාන්තෙම උපකාර පිණිසම හේතුවවෙත්තුවා කියලා ආශිරවාධකරන සාධූ සාධ සා. අද සිත්ිනි තස්සපුය පලවෙනි පෑටි තාම ෞරවෙන් දායිකත්වයන් දෙකක් දක්වනවා. ඉංගලන්තයේ සිට සහ ඔස්්‍රෙලියාව සිට එකතු වෙන පින්නතුන් දෙපලක් මේ විදියට දායකත්වට එකතු වෙන්නේ. පළවෙනි දායකත්වේ එංගලන්තයේ පදිංචි නිරෝෂන් දිසානායක යසිකා සෙල්ලක් පෙරුම ඉඳුවර දිසානාය සහත් තේමිය දිසානායක කියන ඒ පවුලේ අම්මයි තාත්තයි පුතාල දෙන්නයි එංගලන්තේ පදිංචිව සිටින ඒ පෙන්න්නතුන්ගේ පින් බර දායකත්ව යයි පලනි දායකත්. ඔවුන් අරමුණු කරගන්නවා. මූලික අරමුණ විදියට. අවුරදු දදාහතරක් පිරීම නිමිති කරගෙන ඒ ජන්මදිනේ අරමුණු කරගෙන පින්වත් ඉඳුවර දිසානායක පොතනුවන් වෙනුවෙන්. එ පුතාගේ ජන්මදිනයට තුනුරුවන්ගේ අනන්ත් අප්‍රමාණ ගුණබලින් නිදුක්නිිරෝගී භාවය ලැබිලා මේ ආවා වූ සංසාර ගමන නිමාකරගැනීම පරමරමුණ කරගෙන, මේ දායකත්වට අම්මයිතාත්තයි පුතා වෙනුවෙන් එකතුවෙන්නේ. එවගේම ඉඳුවර දිසානායක පුතාගේ බාල සහෝදරයා. තේමිය දිසානායක පුතාටත්. තුම් චතුර ත්තරීතර චතුරාරි සත්‍ය අවබෝධ පිසම මේ පින් හේතුවේ කියලා ප්‍රාර්ථනා කරගෙන තිේෙනවා. අම්ම කෙනෙක් තාත්ත කනෙක් මන්ගේ දරුවන්ට ධර්මදේශනාවකට දායකත්යකින් එකතු වෙලා ප්‍රාර්ථනා කරන පරමරවුණ වෙලාතියෙන්නේ ඒ දෙන්නටම චතුරාර් සත්‍ය අවබෝධ වෙලා මේ ආවා වූ සංසාරගමන නිමාකර ගැනීම. ඊළඟට සටහ කරනවා ඒවාගේ අනන්ත සංසාර ගමන පුරාවට ඉඳුවර පුතාසාහ අපිසිියලු දෙනාගම මේ සස්සර යම්තා මියගේ ඥාතයෙන් ඉන්නව අනම්. ඒ සියලු දෙනාටත් හතර වර්ගේ සියලු නෑහිතමිතුරන්ටත් මේ පිනින් ප්‍රාර්ථාන කරන බෝධියකකි නිවන්දකිින් භාගෙ ලබෙන්න්න කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනු. ඒ තුම අරමුණින් තමයි මේ පින මේ විදියට දායකත්වකට එකතු වෙලා අරමුණුවෙන් සඳහන්කරගෙන තියන්නේ. හිතං මේ ආදරණයේ පුතාලගේ පින්වන්නතප්පච්චි නිරෝෂන් දිසානායක වගේ මේ පිින්වන්ත අම්මා යසිකා සෙල්ල පෙරුම ඒ ඇතු තමයි බොහම ගෞරවෙන් මේ දායකත්තට එකතු වෙන්නේ. ඒ අතරේ තේමිය මල්ලි අච්්‍යයම්ම සීයා අත්තා අත්තම්ම ඇතුළු පවුලෙ හැම දෙනාම අද ඉදර පුතාාවෙනුවේ විෙට දායකත්තට එකව වවා. ඒ සහන්ක සමග දේකන්හන්ස වන ප ගෞරන ගතම සන්හන්සටත් නිදුක්න රෝගී සුවේ ප්‍රර්ථතා කරගන්නවා වගේ ශ්‍ර ංකාවාසි සියලු දෙනාහ ලෝකයේ සියලුම වැසියන්ම වසංගත ෝදුරෝලින් මවිදිලලා නිදුක්න රෝගී. දීර්ගාවිශයම සියලු දෙනාටම සැලසේවා කියන ප්‍රාර්ථනය ඇතිකරගෙන තිනෙ තාම පින්වන් තරමුණු කීපෙකින් අද දායිකත්තටිකතු වෙන. ඒ. නිරෝෂන් දිසානායක මහත්මමා ඇතුළු යසිකාෙල්ල පිරුම මහත්මිය ඇතුළ පවුලෙ හැම දෙෙනම ප්‍රාර්ථතා කරපුවි පින්වත් ඉඳුවර පුතාටත් තේමිය පුතාටත් අපි දර්ගාවශෂ නිරෝගී සය සමග පුතාලට හොඳ කල්්‍යාන මිත්‍රාශරයකින් ධර්මය ලැබෙන්න්න. ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන මොහොතක් පාස අවබෝධය ඇතිවෙන්න. නිමන් මගේ පෙවරක් පියවරක් ගාන ඉදිරියටම යන්න භහග්‍ය ප්‍රාර්ථනා කරනවා අපි ඒ පුතාලට සහයිආදරණයම් මතාත්තට ඒ පවුල හැම දෙනාටම. අපි මේ වෙලාවේ මෙත්සිතින් ආසිරවාද කරනවා උතුම් නිර්වාණාවවබෝධය චතුරාර් සත්‍යාවවබෝධයම ඉක්මං වෙත්වා කියල මේ සියලු පින් බලින්. ඒවගේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්්බෙන් අගරේ පදිංචිව සිටින පින්වන්ත තිලානිි ගෝමස් මැතිනිය ඒ පවුලේ පංවත් සියලු දෙෙන ඒවගේම ඇගේ සහෝදරය ලංකායි පදිංචිව සිටින හරිද විමල රංසි පෙන්වත් මහත්මමා ඇතුළ ඒ පවුලේ පංවත් සියලු දෙෙනත් බොහොම ගෞරවයෙන් ඉතාම මෙත් සිතින් අද දායකත්වට එකතු වෙනවා. මොරටුව කටුබැද්ද කුඩවාමුල්ල පාරේ අංක නමය දරණ නිවසේ පදිංචිවසිට මීට වසර අටකට පෙරපරලෝ සැපත් එච්ච, කැමිලා ප්‍රනාන්තු පින්වත් මෞතුමයකි ගුණානුස් මරණයේ ප්‍රද්ධාන අරමුණ නිමිත්ත කරගෙන්. ඒවගේෙන් බලාපොරොත්තුවෙනවා වසර හතලස් තුනකට පෙරමී පරලෝගියපු හරිෂ්චන්්‍ර විමලරන්සි පියතුමාට සහ සියලුම සංසාරගත සීපත් වෙන නොවෙන මේගේ ඥාතින්ට පින්දන්න මේේවෙලා. piVsema බලන්න මෙතන අවුරුදු අටකට පෙරමියගේ අම්මා සිහිපත් කරගෙන තමයි දායකත්තට එකතු වෙන්නේ. අවුරුදු අටක්ගියත් තමන්ගේ අම්මව අමතකරලානෑ අවුදු හතලිස්තුනා ගිය තාත්තව අමතක කරලා නෑ.මිය පරලව කියපු ඥාතියෙකුට හදවසි තුන්මාසේ අවරුද්දෙන් දානදීලා අමතක කරලා දාන ලෝකයේ. අවුරදු ගානග්‍යියත් තාමතය අමතාත්ත වනේ යුතුක ෂටරන ආදනීිය දුවෙක් සහපුොතෙක් තමයි දායකත්තට එකතුවෙන්නේ ස්්‍රලියාවේ බ්‍රිස්බෙන් නුවර පදිංචි සිටිනේ දීනිය තිලානි මහත්මියගේෙත් ඒවගේම? ලංකාවයි පදිංචවෙලායින හරිින්ද පුතනුවන්ගේ තේ සියලු ප්‍රාර්ථනා සපලවෙන්න. ඒආදරණය කැමිලා අම් මට සහ. හරි චන්ද්‍ර ප ානන් ැතුළු සහිකල නොකල සියලු සසරගත ේග ති ඔබහම දෙනාගෙම සරගත කියියල සෑම තියක්ම ප බලෙන් පරල සැනස ත්වා පත් ත් වා ෙල ප ශිරවාධ කරන යි වගේ දෙවියෝදමි පින් බලෙන් දෙවලව සපවා සැසෙත්වා වියන්ද උතුම් දෙවලව ධර්මාාවෝධේ පරිපූර්ණ කර ගනිත්වා කිය කවරුත් සසාධ කියන්න ඒ වගේ පින්වත්න්නේ නැත ත පින්වත් සහපතිතුමන්ට ප්‍රධාන විදායක් නල දරිතුමට ආගමිකකාන් ප්‍රධානී වරුණු මහත්ම ඇතුළ සියලු. කාර ම්ඩලේට සහ නෙත්‍රවනය කන පින් ඇති සිත්්ඇැති බැහම දෙනාටම අපි වෙලා සිති ෙත් පතන ශිරවාධරන දායිකත්වෙන් ්‍රාවකත්වය එකතු ච්ච බ සියල සෑම දෙනටම මේ ෞතම බුද්ධ වාසනයේදම ධර්මාවබෝධය. පිණිස කායික සුවයේ මානසික සුවය දීර්ඝාශ ලැබෙත්වා සියල දෙනාට උතුම්, කුසලේ පරිපූර්ණ කරගෙන දහම දකින්න මේ පින් මෙදේශනය ඒ කාන්තෙන්ම හේතුවාසනාම වෙත්වා කියෙ ආශිරවාද කරනවා සාූ සා සා. సට්టා ുම්ට දේවාන ග මහිද్දිకකා ుഞන්ంangం අන ෝ තු රන් రక్ക്ക kanන්තු ాసනం, చරන් రకන්තු දේශනం, చරంగరకතුు తවంసධති. සාධහූ සාධහූ සාතු. සිතනෙ තසුප්පු ධර්මාණු ශාසනාවය ආහාරය පදනම් කරගෙන ආහාරේ පටික්කූල සඥාව ඔබේහිතේ මතුවන්න අවබෝධ කරගන්න කාරයටට දේශනනාාවතුළ කාාණනා අන්තර් ගතකරන ශාසනා කරට යෙතුන අපි තව ධර්ම සාකච්ාාව ද සබන්ධ සාකච්චා කරම විරමේටි අන්න මහොත වට ඇරයුමක් කරනවා සෝදානම්. එතමයි ලබ දිෙැබර් තිස්ෙක් වනදදින ැ දිෙම්බ තිස්සෙක්ව දින කොඩුවෙල ො රාජමහා විහාරස්ථානයට බේකතුවවෙන්නට ඕන. ේතුව ඔබට රටට ආශිර්වාද ගන්වා විශෂම දහස් විසිතුුණ වර්ශෂයේ ආශිර්වාද ගන්වා සිදු කරන අසිරිමත් බුදුගුණ පින්කම්මාලාවා. දම්ගුණ පින්කම්මාලාවා මහ සගුණ කැටිවුණු ත්‍රවිදරත්නේ ආශිර්වාදය බෙදාදන පින්කම්මාලාවා. රජමහ රස්ථාන පැති න. අපේ පෝ චනී ේශකැන්මහන්සේ රාශ්‍යයා අපේ ෞරමනිය රාධනේ නඒ පින්ංකමට වැඩම කරනවා කාලෙට පස්ස සුන්දර් වටිනා පින්කමක් ඔබට දකින්නට ලංවන්නට වස්ථාවදා කරන්න අපේ සූදානම වි් පෞද්ජලි රෝහල තමයි කටයුතු වෙනුවෙන් අපට මුල්ලෙේ ශක්තිය ලබාදෙන්නේ විශෂයෙන්ම රුපල අපේක්ෂාවෙන් සිටින දරුපල නැති මවවරුන්ගේ ඒ සිහිනය සැබෑ කරන්න. පෞද්ලිකරෝ හේ විසිසක්ඥ වෛද හෙළඩුවන් පසන් කුමාර ැතිතුමත් සමගේ එකතු වෙලා අපේ මේ මහා පින්කම සිදු කරන්නට බලා පොත්තුවෙන්නේ පෝජනීය කොතොට රාජ හා විහාාධදිිපතින් වහන්සේ ප්‍රධාන කොට ගත්තු සාධතර මහා සංගරත්නය අතර විශේෂයෙන්ම සෞසහයට පින්කමෙනුවෙන් හාශර්වාද බෝධි පූජාව වෙනුව ැදිරිකිරිය පුඥ සාරස්වාන් වහන්ස වැඩ කරන රාත්‍රී හතට කාලයකට පසුව ඔබට මහසෑ වන්දනාවලින් නෙත්‍රේඩියෝසි අසිරිමත් ධර්මාණු ශාසනාවන් ගෙන් සිත් ප්‍රබෝධමත්රම ධර්මයට හු කරපු ප. ිය ගලිගමුම ඥානදීපස්වාමවින් වහන්සේ රාත්‍ර හත ධර්මාණ ශාසනාවට වැඩම කරනවා ඊට පස ්‍රාත්‍රී ටේසිට නවේදක්වා කනේකන්ද චන්දරතන ස්වාමන් නාන්ස සිදු කරන අසිරිමත් පහන් පූජාවන සිදුවෙනවා ඉට පසු රාත්‍රී නවයයි තිහේ සිත එකොළ හයතිය දක්වා දෙපෑයා ඔබට. ආශිර්වාදාාත්මක පින්කමක් ලාංකරන්නට අප පූචජන වල්පො ගෝතම ස්වාමින්න් වහන්සේ සහ නරවවැල්පිට අරිීාතර ස්වාමන් හන්සේටම කරනව. ගෝතම ස්වාමීන් ව හන්සේ ධර්මානු ශාසනාවක් ලෙසින් කාරණා සීපත් කරනකට, අප නවවැල්පි අරිීාතර ස්වාමින්න් වහන්සේ සජ්ජායනාවක්ල ලෙසින් ඔබට ආශුර්වාදාාත්මක සජ්ජයනාවක් ලෙසින් ලංකරමින්, අපූර වූ සංකලනයකින් බුදුගුණ දම්ගුණ සඟගුණ කැටවුණු මේ උත්තරීතර. ්‍රවිරත්න ශුරවාදයවට සමීප කරවන්නට බලාපොරොත්තුවෙන් මේ උතුම් පින්කවට වැඩම කරනවා.ඉට පසුව රාත්‍රී කොළහයිති හෙස්සිට අලුත් වසර එළමන ප්‍රාත්‍රී දුල්හාදක්වා සෙත් පිරිත් සජ්‍යායනා කරලා ආශිරවාද සෙත් කවි සජ්්‍යායනා කරලා අලුත් වසට ආශුරවාද කරන ්‍යසිරිමත් පංකමට එකතු වෙන්නට අප යඔබ ආාධනා කරනවා කොරතොට ාජමහාවි හාරස්ථානයට. ඒයාරාධනවත් සිදු කරමු අපි සිත්න තසකුවෙන් කෙට රාමිකටියමවෙන්න. අයිබවන් අපේ නැවතත් සුදනම් වෙන්නේ සෙනු සුරාධ සිත්ිනෙ තසුක් වයේ ධර්ම සාකච්ඡා වාාරම්ම කරන්න සතික ඒපයකට පසුවයිමට අවස්ථාව හදාඋ්‍ය අපේ ස්වාමිහන්සේ සමගින් ධර්ම සාකච්ඡාවටම වැඩසරහන්ට සම්බන්ධ වන්නට. එනිසා මේ ධර්මදේශනාවාද ධර්ම දේශනා මාලාපක. සති සූපට්ටිත සූත්‍රයේ අන්තර්ගත කාරණ අප්‍රධාන කොටගෙන. පහදා දෙෙන කාරණාපහේ තුන්ගවෙනි කාරණාවදි තමයි. මට සම්බන්ධ වන්න ලැබුණේ සතිය පිළිබඳව. එවගේම කයි අසුබය පිළිබඳව. එවගේම ආහරි පටික්කුල සංඥාව පිළිබඳව මේ වන විට ධර්මදේශණ මාලාව තුළ සාකච්ඡාක් කරමින් අනුශාසනනා කරමින් පවතිනවා. එහි අද ආහාරය පටික්කුල සඥාව පිළිබඳවයි අපි වැඩි වශයෙන්ම කැමති දෙයක් තමයි ආහාරය. එය තෝරාභේරාගන්නට නැතන් එය අපේ ජීවිතයේට ලංකර ගැනීමේදී විදින්න වන ප්‍රශ්නතියනවා. ඇැත්ත නිසා අකමැත්ත නිසායි එදපත්ව අප ප හමුදුරු අනව පහදල දුන්නම වැඩ සටානය අනුශාසනාවත් තුළ. තවත් අපට යාශෘතව කාරණසාකචා කරන්නට මේ හොඳ අවස්ථාවක් මොකද අපිසාමානයින් කෙන කෑමට අපි හරි පිරේතයි කියලා. බෝධනක් කෑම පදනම් කරෙන තමයි ජීවත් වෙන්නේෙත්. ලංකාවේ පමණක්මවෙයි පිටරට බැලුවත් රටේ ලෝගෙ කොහේ ැලුව ආහාරයට හරි ප්‍රමුකතාවක් ලැබෙන. ජීවිතේ ප්‍රධාන අවස්ථාවක් ලැබෙන. ඒ අතරත අපි පෞගේකාලේ ඇහවා මේ. ඒ ට ආර්ථික ප්‍රශ්ත් එක් තුංවලකන්න බැරි අය කොච්චර ඉන්නවාද කියල සාගතිය ඇති වෙලා තියෙනවාද. කියලාගේ දරුවන්ට කුසගින් කොච්ේක් කොතෙක් බලපාල බෙනවාද කරමගේද වලත්තාවන.ඒ අතට යම් යම් අය සිහිපත් කරන්නටය දන දෙවේලා හොඳටවෝ ඇැති කියලා. මේ හම දෙයක් එක්ක මආහාරය ගැන කොච්චර ඉඩකඩක් වෙන් වෙනවාද. අපිේ ජීත වැඩි නැඹුරුවක් අපි යම් ආර්ථික මශයෙන් හෝ රැකියාවක් කරලා හෝ කුමන්න දෙයක් හෝ කරල්ලා බඩවිත රැකගන්න. මේ හැමදම කරන්නන්නේ කියලා අපි ්‍යවාහර කතාාවත් ේෙන ඉති ඒ බඩවිියත රැකගන්නට ආහාරය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මේ දේශනාවත් තුළ අපට දැනගන්න ලැබුණේ ජීවිතර ධර්මය එක්කා සුකරගන්න ැත ධර්මය අවබෝධ කරගන්නට යන්න තිබෙන අවස්ථාවක් ැටියට එක තමයි වැදගත්වවෙන්නේ නිසා අපිට අපිස්වාමීන් වහන්සේකෙන් තවත්වය සම්බඳධ කරණ දෙැනගන්නට මේ අවස්ථාවක් කර ගනිමු බොහම ගෞරවෙන් නවතවාරයක් සසිසුරාද සිනෙ සපුූ වෙනුවෙන් පූජනය වන්දනීය. අපිවල්පොළ ගෝතම ස්වාමන් වහසේ ධර්මසාකච්ඡා වෙනුවෙන් පිගනු ලබන අවසර අපිස්වන් වහන්සේ. ඇතර මහන්ත්‍රණය දැන් අපි මේ ආහාරය ගැන හිතනකොට මේ ආහාරයට තියෙන ඇලීම කොතෙක්ත කියන්නේ. අපි හැම විටම ලන්නේ හොඳොම දේගන්නන්නේ. හොඳම හාරය ගන්න ඒ ඔබහන්ස සීපත් කළය සම්බහන්ධව. තැන් එතකොට ඒ අවස්ථාව ඒ විදියට අපේ ජීවිතවලට සැකසී තිබෙන අතර. බුදුරජාණන් වහන්සේ දේශනා කරලාතින මේ පටික්කූල සංඥාව ඩීම ගැන එතකොට අන්ත දෙක් වගේ ගෙන තම් දෙපැත්තක් වගේ අපිට පේන්නේි අප සවිෙනස් නෙකොට මේ පටික් පූල සංඥාව වැඩීමේදී ඔබහන්සක ඇලෙන්න්නත් එපා ගැටන්නත් එපා මැදතැනක තමයි පවතින්න ඕන කියලලා බුද් දේශනාවට අනුව. කොහොමවස්තාවක් නැද්ද මේ ආහාරය තෝරා ේර ගන්නට එහෙම අවස්ථාවක් ඕනිම නැද්ද එහෙම ධර්මය ප්‍රගුණ කරනගෙනකුට ආහාරය ගැන ඇලීමක්කෝ ගැටීමක් හෝ නැතුව මැද දැනක හිතපවත් වනවා නම් මෙගෙන් හිතන්න අවශ්‍යම නැද. වරුණ අපි අද මේ උතුම් වැඩසටහනට සවන් දෙෙන් අප පින්වත්ස්මින් වහන්සේලාට නමස් කාර කරන ඇ වගේ සියලු දෙනාට මාශිරවාද කරන. විශේෂය මේ කාලේ ටෙහරි ලෙඩරෝග වැඩී විවිධ අසනීප තත්ත්වයන්තියනො සමහරට දේශගුණික විාරයයා අසත් එක්ක වායදෝෂණය කුත්වෙලා කියලනවන කලොකු කතාබා බයිදෝෂණයක් වෙලා මේ මේ කාරණයික්ක බොහෝ දෙනා අපි දන්නවා නොයෙක් විදිහට උන සැම්ප්‍රතිශ්‍රයා එකක ලෙඩ හැදිලාට දුක්විඳන කාලයක් අසනී බහුලයි ගිලං වෙනකොට ඒ ගිලලා වෙනුවෙන්. දුජාණන් වහන්සේ පැහැදිලියෝ පෙන්නල තිෙනවරුණ ආහාරය ප්‍රත්‍යහාර අප්‍රත්‍යහාර කියලා එගිලනට වංකරගන්න ආහාර වර්ග දෙකත් තියෙනවා. එතකොට දැන් අපි දේශනාවිදි පැහැදිලිවගතා කරන ධර්මය අවබෝධ කරන්න ඕන ශ්‍රාවකයා ආහාරය කියන එක දකින්නේ මේ කයේ පැවැත්මට කය බ්‍රක්්මචාරී ගමනටගැ නිවන් මගට උපකාරී කරගන්න කයේ අම්කිසි ජීවිතයාත්‍රාව පවත්තගන්න වගේ මේ සසර සවිුරෙන් එතර වෙන්න මේ යාාත්‍රාව පවත්ත ගැනීම උපකාරයට තමයි ආහාරය උක්ගන්නේ. එතකොට ඒ ආහාරය අරමුණ තේරුම් අරගෙන ගන්න. එකට අප ඔත්තෙන්දි තේරුම් ගන්න ඕනො දෙයක් තියෙනවා. ඇතැම් අසනීප තත්ත්වලදී ඒ අසනීපේ ඉක්මට සනීපොවෙන්න හේතුවෙන ආහාර තියනවා. එවැටිකින ප්‍රත්්‍ය හාර කියලා. සමහර ආහාර තියනවා නීපි ාව උත්සන්න වෙන වැඩි වෙන ය හරි ගත්තට පස්සේ. එවටෙන ප්‍රත්්‍ය ආහාර කියලා. අපි අර කතාගනන දගේ හෙදකම තියන්නත් ඕනි කියලා. බිහෙත් වගේ හෙත් අනිවාරෙන් එකත් අවශ්‍යයයි කියලා. එතවට ගොඩක් කලාවට මේ හෙදකම කියන එකේදී ඔය සුදුසු ප්‍රත්්‍යආහාර ගැනීමත් අප්‍රත්‍යහාරයෙන් වැලකීමත් කියන දෙක ගොඩාක් ලෙඩවල්ට බලපාන කරරි ජුවම බලපාන. ඉතිං දැන් අපි ඔතනදි හිතමු වරුණ භාවනා කරන යෝගියෙක් මන් ලැබික් චෝන දෙයක් වලඳනවා ඒවා හිතන්නෑම ලැබුණු උහහි වලඳනවා කියලා ඉන්නවා. තැම් මේ දවස්සලො ටක්ගාල වරුණ එක්මට සේම වගේ නොයි කසනී පැහැදන්න වැඩීනේ එදවසළු ගොඩක් අයට හොඳරම සේමණ. එතකට මනහරි පුදුමයිම පෞුකිෙදවසු ඉපෙරිද හොදරම සීතල දවසල් ිදසල සීතල මං අන්රාදුපුර පැතර වැඩි අන්රාධපුරත් නොරෙලි වගේ සීතලයි වවරුණ න තාගන්න බෑ පාරවල්දිගේ තැබිලි විකුණන්න තියෙනු. දෑර පව් ඉතින් මිනිස්සු සමල්ලාට සල්ලි දීල ගත්ත තැබිලි ඕදැන් සීතලයි කියලා අනිතික එකනවෘතිය ඔ වැස දවස් කියලායා මිල්ල දීගත්ත තැබිලිටික ොදකරන්න යයි ගහිල්ල හට දෙන්නද මේ වැසබඩක් පායන කාල වෙනකං ගහේම ආයිතියාගන්න ඒ නිසා වික්ුණනො ඇති නවත් කල්පනාකර පව් ඉතින් මෙ දවසල් ඇතරම කවුරුත් ගන්නෑනේ මොකදේක සෙමට අප්‍රත්්‍යයි. ඇන්න ඉතන්ද සමහල්ලාට කෙනෙක් එන්න පුළුවන් මන් දවස අනිවායෙන් තැමිලි ගෙඩියක් බොනොවා එයාගේ යම් ප්‍රතිපත්තියක් යි ලොකු ඇලි මක් නෙමේ යා යාට අමහල්ලට අපිහිතුම ඔය හුදුුවිච්ච රටාවක්. ඇතැම් අසනීපවලට වරුණ තියවානේ මේ ප්‍රත්්‍යය දෙයක් විදියට තැමි බොන්න වෙන දැ දන්න එක්තරා කෙනෙක් අපේ දායකක් ගෙදරක ඒගොල්ලෝ මේ කකුල් පැලෙන ඉගෙදරක කට්ටියට ඉතින් ඒ ඇගේ රත්්‍යයක්දමකක්ද කියන න උනය සම්බන්ධ රෝගයක් එනිසා අය නිතර තැබිලි බොනු තැන් ඒ ඒ තැබිඩි බොන්නේ ඇලීම හින්ද නෙමේ ඒ අර ඒගොල්ලන්ගේ තියෙන රෝගයට ප්‍රත්‍යහාරයක් හිද තමයි සනීපවෙන්න ඕනක මට මේ ඇඟ නිවන්න ඕනේ මේ අගේ ඇතුළ ස්න වැිහිද නින්න ඕන හිද දැමිබොනවා. තැම්බරන්ඩ එහෙම ප්‍රත්‍යහාරයක් විදිහට එක ගත්තත් එතෙන්දි ප්‍රත්‍යයි. එතන්දි ගුණයි ඒ අසනීපෙට හැබැවන්න යාට දැම් මේ දවසොල සේම හිතමකෝ. දෛනිකව තැම්ලි ගිියක් හරි අනිවාරෙන් බොනවා දැන් අර කවුල් බැලන ප්‍රශ්න හිද. එ මේ දවසල සෙම හැදිල හොඳටම. ඒදරර මගේ අහවල් අසනී පිනිසා ම ක බොනවා ඒක සේම හැතුනත් ම දැනටත් ඒක මන් දිගටම ගන්නවා කියලා මේ වෙලාවේ ගන්න සොතුසු නෑනේ දකට අන්නෙහෙම මේ ප්‍රත්්‍යය අප්‍රත්ති කියනේ ආහාරේ ඉක්කම ආහාරේ සමහරලාවට අපිට බලපානවා ඒක පැතිවලදි ඒක ගන්න ඕනේ නොගන්න ඕනනි කියලා හිතන්න වෙන තැන්. ඉතින් ඒ නිසා මොකද මටත් පහුගගේ දවස්සල ටිකක් ගස්ටරයිටස් ක් වැඩි වෙලා ඊට පාසේවරන මේ මං ඔයා අප පිටරයිටන්දල වැඩම කරපු නායකසන්න සනමක් එක ගමනක් වඩින අතර උනාහසටිකුවවා නායකසන්න අපි තැම්බිලි ගෙඩියක්බලඳ මුඳද කියලා තවට මච සීතලනය වරුණ මේ පරිසරේ නමුත් මටේ තෝරටිය සෙම ගතී තිබොන් දැන් ගස්ටරයිටස් නිසා පිට හිතන තැම්බිලි ගිඩියක් වැලඳවනම් හොඳයි ගස්රයිටස් නිසාඉවෙලාව පොඩ්ඩක් කර ඇඟට යම් කිසි සීතලක්න්න දෙයක් ගානෝන ක කියලා හිතන හිද බ ආය එක පාට මතක් වුණ අනෑ සෙමට නිසාවෙලාවේ ගන්න එක සුදුසුනෑ ති දැම් පුත්තමාන්සෝපපමාවිදිත් අපි කතා කර ගුණාගුණ කියන එකවත් තෝරන්න බේරන්න නැතුව නිවන පිණස හික්මනස්ශ්‍රාවකය ආහාරය ගන්න හැබැයි මතකතියාගන්න නෙතන්දිී ආහාර ගන්න කය මේ ජීවිත යාත්‍රාව පවත්ව ගන්නට කය කුසලය පිණිස උසල් වඩන්න යම් කිසි කාලෙකට අපි මේ කයේ පැවැත්මට ගන්න මේක. එදකොට කයේ පැවැත්ම නැතිකරන දෙයක් ආහාරය දිර ගත්තොත් එහෙම. සම්පූර් අපි අරමුණෙන්ම බැහැරයින්නේ. අප අරමුණ ඕනේ කය පැවැත්මට. ප්‍රත්්‍යවේක්ෂාවට පටහැනිවෙනවනේ ගැන කයේ පැවැත්මට නං ආහාර ගන්නේ කය ඉක්මනිම මරණය කරා පමුණුවන්න අහාර දුන්නොත් මොකොද වෙන්නේ. ඒේගහින්දා? අනිවාරෙන් තෝර බේර ගැනීම සිද්ධ වෙන්න ඕනේ ඒක වරදගන්න එපා කියල ඔබ හොඳ ප්‍රශ්ණිකින් පටන්ගත්තේ තෝර බේරගැනීම එපා කියල ඉට පස්ස කවුරුහරි කෙනෙක් මෝඩ විදියට හි ඔළුවට ගත්ත හෙම අසනීපුනත් කමන්නේ මන් නිවන් දකින්න එකෙන කෝනි එකක් අනෝ මට කමන්නෑ. මට මේ කෝකත් එකයි පුත්්ත මාන්සුපමාවධියයා හිතල මංකනෝ. තෝරන් බේරන්න න්න ගුණා ගුණ මට වැඩන්නේ. මන උනත් ආහාරයක්න ඕන එක. අ් එච්චික් අනු එහෙම බෑවරුණ. එක බුදුරජන්හන්සේ පැහැදිලිව. ගිලනාට ප්‍රත්‍යහාරය සහ අප්‍රත්්‍යහාරය ගැන විශේෂයෙන් වගකීමක් කරගෙන හෝ ෙලාබල්ල දෙන්න ඕනි කියලා. ගිලනට උපස්ථාන කරන කෙනාගේ දක්සම් දක්ෂතාගෙන පෙන්නොකට පෙන්නවා. ගිලනෙකුට කෙනෙක් පස්ථාන කරන්න න්නවා න යාතුළ තියෙනන දක්ෂතාතරි ප්‍රබලම දක්ෂතාකත්තමයි? ගිලං වෙච්ච කෙනගේ ප්‍රත්්‍යයමකද්ද ප්‍රත්්‍යයමකක්ද කියලා ආහාර ගැන අවබෝධයක් ඇතුව එයට කන්න බොන්න දෙන එක ඉති හිතන්නවරුණ ලෙඩ්ඩු බලාගන්න කට්ටීන්නේ එතකොට ලෙඩ්ඩු බලාගන්න වෘතිය විදියට කටයුතු කරන කෙනෙක් එයා තමන්ගේ තමන් රාජකාරි කරන තැන මේ වෙලා බලාගන්න මොන අසනීපතියන ලෙඩෙද්ද තු එයාට අවබෝධයක්වය නොනේ මේ අසනී පෙතියෙන ලෙඩේට හොඳ මොනවාද නරක මනවාද කියනෙක් ගැන කනදේවලල බොනදේවල්ුල හැමදේකම එතකොට ගන්න බෙහෙත්වොලට මොනවාද නරක සහල්ලාට හිමත්තියන වරනඒ කියන්නේ දැස් සිංහල බෙහෙත්තේම රන්නකොට අතිශයෙන්ම කල්පනාකාරීවෙනවා. ඕයි ගැන ලිඩේට අදාල නැහැ කණබොනයමකදද කියලා ැබයි බේතට අදාල ඒ බේත ගන්නකොට මෙන්න මේ දේවල් කන්න ඇතුයින්න ඕේ මේ දේල් බොන්න ඇතියි නොනික කිය ල කියන. අඒ වගේ උපස්ථානටෙන් ඕොන ජොබ් එකක් විදියට හරි කමන්න කොයි විදියට හරි තමන්ගේ ගෙදරඉන්න එක්කෝ වයිසට කියපු අම්මව බලාගන්න දුවවෙන්න පුලුවන් පුතාවෙන්න පුුලොන්. ඒවගේ තමන්ගේ ගෙදර හෝ කවරු හරි ජොබ් එකට කියල්ල. කොහෙ ෝ ලෙඩෙබ්බලා ගන්න අනිවාරෙන් යායටටත්තියෙනවරුණන බුදුරජන් වහන්ස පෙන්න්නන දෙයක්. අංගුතරනිකා තියෙන්නේ සූත්‍රේ. ඒ දක්ෂතා තියෙන ඕන කෑම්ිියම ගැන අවෝධෙන් මොද සතුදු ස ොද නුදුසුෙලතේරුම් ගැත ඒතකට තන්න දැන් සන්න්නහන්සේලා ලෙඩවෙනවා. එතකොට වාමීන් වහන්සේලා ලෙඩ වෙලා සොන්දට භාවනාකරපු හාමුදුරු කෙනෙක් වන්න පුලුවන්. ඒ හාමුදුරුව වනත් අසනීපයක් හැදිලා ලෙඩ ඇන්දට වැටනොත් එහෙම උන්නහන්සට උපස්ථාන කරන්නත් ඔන්න දැන් ඉන්නේ තවත් හොඳට භාවනාගරන නිවනටම හිතවමු කරගත්ව සයිාසෙනවා. එතකොට දැන් මේ ස්වයිනාහසේ කල්පනාගරොත් එහෙම මේ ෙඩ වෙලායින් හාමුදුරුවත් ඔය ඉසර අලඳනකොට ඕනකක් වලඳනවා ඔය එහම හොයන් තෝරපු බලපුල් කෙනෙනෙමේ දැම්ම මේ වෙලා උන්හසේට තෝරල හොයලා බල්ලල්ලදන්න හදන්න ගියොත් එහෙමකුන් වහන්සේගේ අර ආපු ගමට කරන අපහසයක් වගේ උන්වහන්සේ ආපු විදියට උන් වහන්සට ඕනු දෙයක්ත් පූජ කරන්න ඕනේ මිනිසුගේනන් දේවෙලාය හොයන්න බලන්න ඕනිකක් බෙදන්න ඕන කියලා එහෙම හරි නෑවරුණ. ඒ පැහදිලි මුදැන්ගේ ඒ කාලේ රහත අන් වහන්සේලා වනත් මේ රහත්වෙල මෙයා අග්‍ර ්‍රාවකය අසූ මහස්්‍රාවග්‍ය සමහරලාට වරුණ අසනීපුනාට පස්සේ අහන ප්‍රධාන ප්‍රාප්‍රශ්න කීපයත්යනවා. ගොඩක්ඔ අසනීපවිච්ච තැන්ගුල සමහරට රාහුල සන් වහන්සේ යසෝදරා මහරත්ම මෙහින්නාහන්සිකින් අහපු තැන්ති යන තාරිපුත්ත මහරතනන්සි මුගලම් හරත වහන්සිකින් අහපපුතෑ මුගලම් හරතන්සේ සාරිපුත්‍යයන් වහන්සකින් අහපුතැන් වවාගේ විවිධ සන්නහාසලා තව අසනීපච්ච සන්හසලා ලඟට ගිහිල්ලා මේ ඉක්කො මෙහහි ඉන්නාසල ලඟට ගිහින් ගොඩා කලාට අහන දෙයක් තමයි මේ ලෙඩේ මීට කලින් හැදිලා තියෙනවත. ඔන්න හනෝ එතකොට බැරිවිලාහර ඕකිවොත්ත එහෙම කලින් ඔය ලෙඩේ හැදිච්චවෙලාවේ සනීප කරගත්තේ මොනවගේ බිහෙත් පාවිච්චි කරලද මොනවගේ ආහාර අරගෙනද කියලා අහනවරු කලින් ඔයල් ලෙඩේ සනීප වෙන්න මොනවද කෑවේබිවේ මොනද බෙහෙත් කියල ගත්තේ එදර ගොඩක් කලාවටේ ස්යින්හන්සේලා විතරන්න මේ දැඟුේ ය සෝදරමරත්ම හින් න්ස වන සාරිපපුත්ත මහරතන්සේ පවා මුගලං සයිනාන්සේට රාහල සන්නාන්සට උත්තුම් උත්තමන්සේලාට කියනවා මට මේ ලෙඩේ මීට කලින් හැදිල තියෙන ස්වාමයනිි ඒ හැදුනට පස්සේ මම මෙන්න මේ දේවල් වැලදුව මට ඒව මේ අහවල් කෑම වැල්දුව ඒ වැල්දුවට පස්සෙ මට මේ ලෙඩේ සනීප වෙලා තියෙනවා. අන්න එහෙම මේ මහ රහතුන් පවා ලෙඩක් හැදුනට පස්සෙ සමහල්ල ලෙඩවෙලාන්න ත්‍රහතන් අසෙනම. කෙලම් අහනෝ ඔබහන්සේට මේ ලෙඩේ සනීපයෙන් සුදුසු උබහන්සිේ කලින් හැදිච්චවාතාවල වලද පොමුණද කියලා අරහම අහලා දැනගත්තම මෙන් උන්හන්සේල ඒ ඔොයාගෙනඩි නොපිඩ පවාාති. සුළුගුලු පසක ගවට ගීතය වගේකක් නේ ද පෙහමුදුරණ හය මේ සිද්ධිය වනි දයිවගේ සිද්ධ බොහෝතියනවා? එතකොට මේ සමහරලාට ඔය තවෝවැඩ වෙලා තිනවරුණ. දැන් ඔන්න සාරිපපුත්ත මහරතන් වහසේ ලෙඩවෙලා අදී මුගලම් මහරතන සොයි ප්‍රශ්නය හන. එතකොට දැන් සාරිපපුත්ත මහරත වන්සි ගෙන වාමීනී වෙන්දට්නම්ට මේ ලෙඩේ හැනට පසේ මේ අසවල් දේවල්, බලඳලා සනිීහ පොවෙලා තියෙනවා කියලා ඕ අහගෙනන්න ඕරන දෙවි කෙනෙක් මේ දෙවා මොකද කරන්නේ බලනවා මුගලම් හරතන්සේ හිට පිඩ පාති වඩින් හිතාගෙනන්නේ කොයි පැත්තට කියලා ඒකන්න උන්වහන්සේ වඩිනවා කියලා හිතන පැත්ත බලලා ඒ පැත්තේ මිනිස්සුන්ට වැහෙනෝම දෙවා. වැහිලා ඒ මිනිස්සුන්ගේ හි හිත ඒ ආහාරෙම හදවන්න ඒ අයගේ හිත හුරු කොරුුණු පො බෝනු. ඇඟට වෙහිලා ඒකට දැ මුගලම් හරතන්සේ පිඩ පාති වන්නට ගෙවල්ලු හර මේ සාරිපුත්තම හරත් වහසේ කියපුූමයි හදල තින්න හරිටම ගෙවල්ලුල. දැන් අපිටොහොම දක්ුණනවරන්න අපි දන්නනි හේතුවමකක්ද කිය අපි අපි කල්පනාන මාර් පිනක් ලෙඩවෙලාඉන්න සන්නහන්සකි බුදුම පිා උන්වහන්සේට ඕන කරනණවම හරියටම හදල මේ ගෙවල්ලුල කියලා ඒ මිනිස්සුත් ඉති දැන් දන්න ඒමිනිසුත් මේ ඇඟට හහිලනේ වෙන්න මේ යාලා දන්නෙත්න ඒගොලු හදනවා අයික. ඉගලන්ට හිතනවා අද මේ හදන්න අද මේ වැංජන හදන්න ඕන කියලා. එදවිට හැබැයි මේක ගෙනල්ල දුන්නට පසේ සාරිපුත්තු මහරතන් වහසේ තේන්දී සැක කරනවා. අරියට මොකොහොද මං කියියපුවම හදන්න කියලා. ඉරස වන්නහන්සේ බලනවා මේක වෙන්න කොහොමද කියලා එක එකක් නෙමෙයි. ඔවගෙවල් ගානක මීදේ මහදන්න කොහොමදෙහි මුණේ කියල වහසේ බලනවා මොකක්හරරි අහම්බු දෙයයක්ද නත්ත මුණ හරි උපක්‍රමයදද කියලා. ස න්ස ේන දවිකෙනෙ පක්‍රම ඇතිබුණන කියලා. ේන්ෙ න්හන්සේ කර ධාර්මිකෝ ලැබච්ච දෙයක් නෙම මේ කියන එක සල මුගදර ිනිස්සුන්ඩ සවදධාවෙන්ගේ හිකිකවන කමන්නන්නේ තැන් සමහල්ලාට පොදුවේ දැනුවත් කිරීමක් වෙනවා මේ ලේන් එක ගෙවල්ල කවුරුහරි කැමැති කෙනෙකින්න්නවා නම් අසවල් සන්හන්සගේ පිණඩ මේ අසනේ පෙට සුදුසු ප්‍රත්්‍ය ආහාරයක් තියෙනවා. ලුවන් කෙනෙක්න්න නම් කවරුහරි හදන්න කියලා ඔන්න කවරුහරි ්‍රද්ධාවන්ද දායකෙක් දැනගෙන පනි විඩියද්දීගෙනයනවා පිහිතම කොහම ඒතවර එහම ්‍රදධාවන්ද දායකකි පණිවිඩි දීගෙනගේට පස්සේ. ඒක ඇහිලා කවුරු කවරුහරි පුළුවන් අය ඔන්න හදනවා අහෙ දානෙ. ඒවා එයට පිනට උදව්වා. හැබ අරකවරුණ මේ නිකම් බලහත්කාරෙන්ගට වැහිලා එමිනිසු දන්නෙත් නෑ මේ මිනිසුහ කෙලිම් අර මේ හිත වෙනස් කරලා පොළොමෝල හදවනු. මෝඩගමනේ එක වැරදද. ඒ ඒ සාාරිපපුත්ත මහරතන්න්නසේ කොච්චර ප්‍රති්‍ය හාරයක් වනත්වන්නග වැලඳවෙ නෑ. ඒවෙලා. ඒ ප්‍රතික්ෂේප කලා ඒක දැමුල මහරතන්ස වවැරදපුුත් න මේේ අර දෙ වවා කරපු විකාරයක් නෑ හැවිද. එකට හගේ දැ හ යොත් තිසාාස කරන්න බෑ හෝ වයා වැඩි හොන්දට හරිද මෝඩ ගම ඇැයි වැඩි හොන්දට. වෑටිද අනේ තාරිපපුත්ත මහරත වන්සට ඕන දානිටක් ගල හදවන්නනිග. මේවා දායකොත්පොට ඔොලුවට ගන්න හොඳ එකරන්නේ හොදට උන්න අප හදර මට ොතන ට අසර ොත යකකාරණ සම්බදධ අපිටත් දැන්ව තියෙන චෝදනත්වී නොනිසව වනන්ස. අපි කිය පවස්ථාති වෙනවා පේස්වාමීන් වහන්සේලාගේ බහුතරයක් ලෙඩ කරන්නේ ධානය දෙන අපේ පින් ඇත්තුමයි කියලා. ඒගැන්නේ හාමුදරුවන්ට ප්‍රථ්‍ය අප ප්‍රත්්‍යේ මොනවා අධිකර තෝරන්න්න නැතුව. ෑම ජාති එකඒක ජාති ධානය විදියටට සූදානම් කර දැ විේෂම දේ වැඩියාවීම ගැන කතාාව වෙනවා. සිීනිිටම හෙම ඒකට එහෙම ගොඩක් කලවට චෝදනාවෙන් අවස්ථාවත්තමයි ම දායක හදර ගෙනල් න ෑම නිසා තම හාමුදුර ඩ වෙලා යන්නේ කිය ඒම දයික දාගගේ අතරම ෝද යිල්ල කරගන්න ස්වා හන්ස දත් කොට. ඒ ගෙනත් දෙන්න පලියට ස්වාමින්හසේ වලන්දන්නන්නේ උන්හන්සේට ෝරබීරගැනීම හැකිය අයිත තියෙනවාස හ අනිපසින් අපි ගල් ස්වාමිනිහන්සකින් විමසන්න පුළුවන්ද අපි හාමුදුරුවන්ට ප්‍ර්‍යයා හාරය මොකක්ද. ඔබහන්සේට මේ වෙලාවේ අසනී පතත්වයට සුදුසවාහාරයක් සකසාදෙන් අපි කැමතිේඒ සඳහා මොවද සුදුසුකිදේ අපිට හන්න පුලුවන්ද. හොඳ ප්‍ර්නය කරන අට දැංවයෝය කතාවහින්දර කතාවට කියනවානිමේ උබාසක මත්‍ය රසට අනම්මනං හදාගෙනවිල්ලා. පෝජ කල්ලා උපාසකු මහත්තය දිවි ලෝකෙ මන් අවලෝකය කියලා එතකට සාමාන්‍යෙන් අරුණ මිනිස්ුවර සහන්සලට මේ නිතර ලැබෙන් නැතුව ඇති කියලා හිතලා නොයකොත් දේවල් හදාගෙන නැවිල්ල පූජ කරනවා හැබැයි සම්හරවිට උන්වහන්සේට තියෙන ගිලං භහාවයට ඒ පූජකරන දානේ සුදුසු නැති වෙන්න පුළුවන් උහන්සේගේ අසනීපතාව වැඩිවෙන්න පුළුවන්වරුණ. දෙනිසා කවුරු හරි කෙනෙකුට ශ්‍රද්ධාවෙන් හිතෙනවා නම් ගිලං සයින් වහන්සේලාට කැපදයක් මං මේ පිළියල කරන්න ඕනෙ කියලා සයින් ස්වාමීණී ඔබවහන්සේ වළඳන්න කැමති මුණවාදි කිය ලෙහිෙම හන්ඩපා. වැඩඉන්න සයින් වහන්සේලාගේ අසනීපවලට මේ අප්‍රත් ආහාර මුණවාද. ප්‍රත්්‍ය කියනකින් අදහස් කරන්නවරන මේ හාමුදුරුවෝ ආස දේවල් කියන එක නෙමේ සුදු සොක කියන එක. ඔ හාමුදුරුව ආස හාමුදුරුවෝ කැමැතිමේ හාමුදුරුවෝ පුංචි කාලිදල මේවට හරි ආසය පුදුම් පෙරේතයෝකට ඉහෙම එකක් නෙමේ මෙතනම අහන්නේ හැ. ලෙඩේට ලෙඩේ සනීපවෙන්න උදව්වෙනේවා තැන් අපි කියමු සීණි වැඩි හාමුදුරු කෙනෙක්ෙන් වනම් උන්නහන්සට තෙබු කොළමැල්ලුම කරවිල හොද්ද. කරවෙල්ලකරි එක හදාගෙන ගියාට පස්සේ ඒ සීණ වැඩි සන් වහන්සේට සීනි අඩුවන්න එක අම්කිසි බල උපකාරයක් ව නෝනෙ එවගේ තියෙනවා අසනීපේ සුවවෙන් හේතුවෙන් නාහාර සහසනීපි වැඩිවෙඩ බලපානආහාර. අන්නකහන්නේ ප්‍රත්්‍යය ප්‍රත්ථකෙන වචන පාවිච්චි කරන්න බයනැතුව. ගිලං සයින් වහන්සේලා වැඩඉන්නෝනං මේ ආරාමේ උන්වහන්සේලාට ප්‍රත්්‍යආහාර ප්‍රත්‍යහාර මොනවද ස්වාමීණ කියල ඒ ප්‍රශ්ය හන්න පුලුව මකද ිලං සයින්හන්සේලා වෙනුවෙන් උපස්ථානයක් ඉට ඒක කරන්න පුළුව. මේ එහම නැත්තන් අර ආරාමකට ගහිල්ල සයිනාාස උබහන්සේලා කැමතිදය අදැන් ගොඩක් කලාට මටනං අනේවන්ද අහන් එහෙම කැමතිද අත්තේරවාද. හැරිද ඒකට උත්තර දෙන්න තර පුළුවන්කම තියන්නේ කැපකරුවයකොට පවුල කෙනෙ ගොටවාගේ නිසා. එහෙම එ මේ ඕන කෙන කියලා කැමතිද අත්තිනවාද කියලා ඇහෝත් එහම ඒක උත්තර දෙන්න බෑර. අපේ උත් සමහරල්ලාට අහනෝ කැමති දෙයක් තියෙනවාද. එතකට මගෙන් අපේ අපේ සාමාන්‍යෙන් දෙෙන උත්තරරි තමයි ඕනු දෙයක් මේ කැප ඕනම දෙයක්. එතකොට ස්වාමින්න් වහන්සේලාට එහෙම ඉල් එකැනෙ ස්වාමීන් වහන්සේලා ඇත්තටම කැමති දෙයක් තිබෙන වානන්වනිහන්ස. එය ලබාගන්නට අවස්ථාවක් තිබෙනවාද කොම නොහෝ දායකයෙකුගේ. මෙහෙමයි ඇත්තටම භික්ෂුවක් මහනවෙන්නේ ඇයි භික්ෂුව මහනවෙන්නේ ධර්මය දකින්න නම්. ධර්ම ධර්මවබෝධි වෙන වෙන්නම්. උන්වහන්සේ මැදට එන්න ඕනිවරුුණ ඒකායි හොරතල් කරන්න බැහෙනඉතින් කැමැති අක මැති කියලා දෙකක් බෙදාගන්න බෑ කොටින්ම කියන ඕන්න. දැන් සරලව කිව්වොත් ඔන්න අපේ එක සයිනාන්සෙනවක් කියන්න උන්වහන්සේට දෙල් හොඳ නෑ දෙල් වැළඳූත් උන්හසේ ඇලජික්වෙනවා. හැරිදි ඒක ඇන්නේ බඩ අමාරුවනවා ඇල ජික්කයක්ක් කියෙනවා. දෙල් පුංචි කාලින් දල දෙල් සමහරලාට අම්මල හොරෙන් දෙල් දීල තියෙනවා ඒත් උන්හන්සට දෙල් වැලඳුවට පසේ ඇලජික්වෙනවා. උන්වහන්සට මේලෝකයේ ගන්නබැරි ඉච්චරයි අනි තෝන දෙයක් ගන්නවා. හැරි එතකොට එතන තියෙන්නේෙ තර් කැමැත් අකමැත්ත කතා වන්නේ මේනිේ ඒ දේ වැළඳුවට පස්සේ ඇඟට සමහරලට ඇලජික්්‍රණේවා තියෙනවා විසවෙන ඒක විදිහට සමහරස් කෑම වර්ග තියන ඇතැම් අයට කෑවට පස පලුදානුඒවගේ එක අප්‍රත්්‍ය වෙන ඒ තියෙනවාන කන මේ කැවිල්ලා මේ මොකක් හරය හදිසය හැදිච්ච ගිලං වෙච්ච ලෙඩක් නෙමෙයි ජීවිත කාලෙම බලපාන ඒව තියෙනවානේ එක පොඩිකාලින් ද මෙහෙමයි ඒ ගන්න බෑගත්තොත් බඩයමාරයෙන එක පලුදාන මොනොහය ඔන්න දේවල් තියනවා එතැන් වදවරුණත් බෙහතත් දෙන්න කියයටට පසේ හනු ඇලජික්මය බෙහිෙත්තිය ද කියලා ඒවගේ සමහරලාට ඇතැම් පුසයිනාස නමකට පුද්ගලිකවදාන ටික ගෙනයනකොට උබවහන්සේට මොනුවත් විස දෙයක් හරේ කැනෙ වලදන්න අපහසු දෙයක් ඒවගේ අර ඉහි මොහෝේල බැලෝට එක මන්නේ මං කියන භික්‍ෂුවකින් කැමැති මොනවාද කියලා හනි එක කැතයිවරුණ. ඒක ඒ ඒවා හාන්දුුරුවරුත් ඒව දැනගන්න ඕනේ ඒ සම්ප්‍රදාය ගෙනියන්න එපා ඒක මේ භික්ෂුවට කියන භූමිකාවටම ගැලපෙන්න්නේ. දෙ ගනිප පස්සට ප්‍රශ්නයක් අවශවන් වහස ැඟෙතකොට ස්වාමින්න් වහන්සේට ප්‍රත්්‍යය අප ප්‍රත්්‍යය කර ඔයාකාරට ආහාරවර්ග දෙපැත්ත් තියෙනවනි මේ අස ීපත්වය කුත්තිද ස්වාමීන් වහන්සේ නිසා මේ ආහාර අප්‍රත්්‍යය කරයි. එනිසා මේ හාර ප්‍රත්්‍යය. දෙ ඔය දානය තුළ උන්වහන්සේට ලෙස ලබාගැනීමට නොහැකිම අප්‍රත්්‍යය කරම ආහාරවේරක් තියෙනවකිමුකු ඉධානය පිනිස. කො වාමන් හන්සේ හිත හොද කන්නට එම ත්නම් දායකගේ හිත සතුටු කරන්නට ඒ දානය ගැනීම කළ යුතුමද උන්හන්සේ දානීන ඕනලදා ඉන්න පුලුවන්ද. වරුණ දැන් මං අර මාතර පැත්තේ ඉස්සර එතකොට ඔයවා ඇස දාහා අටක් වගේ ඇති වැඩඉන්න කාලෙක මුල් සමයේ. ඕ එහේ පිණ්ඩපාතේ වැඩම කරලා තමයි දානෙටික ගත්තේ ධනේ ගේන්න සල සල තිබුන් නෑ. ඇති වරුණ මේ. අධික්ක විදිහට ගැස් රයිටිස් නිසා හරියට දුක්විද කාල ඇති බඒ කාලෙ. ඒදැන් හරිැන රාත්‍රීිය සම්පූර්ණ ගොඩාක් ගෙස්රයිටිස් වේදනාවෙන් හරියට දුක්විඳවා පිච්චන අය තුළ බඩ.තකොට බිණ්ඩබාතයේ ලැබෙන දානය තනිකරයි මාතර පැත්ති තෙල් පාවිච්චි කරලා සැර පාවිච්චි කරල හ හරියට සැර කෑම තියනවා. තර බත්කඩ කියහෙම ොහැම තැනම ගියොත්තීනනිවරු මේ මාතර කෑමෙහික අනන්න ්‍යතාවගත් තියනති හරි සැරයි කෑම එක ඇත්තේල් පාවිච්චි කළ ඒ වගේතරු. කොහොමාරේ ඒ එකක් ගෙවල්ලලින් බෙදලා බෙදලා බෙදල පාත්තරයට ඔක්කුම කලවන් වෙලායි තෝරන්න බීරන්නත් බෑවරුණ අපිහිතමක එක ගෙදරකින් හද තියෙනවා සැර පොල් සම්බෝලයක් දැන් මේ පොල්සම්බෝලය වෙනම බෙදල තිබබන එක ගෙදරකින් විතරක් බෙදල තිබන ම්ෝලයින් කරල්ලා හරි ගන්න පුලුවන් නෑදැන් ඒ පොල් සම්බෝලි උඩට ඊලාඟගේ දෙදරක බත් වැටිලා. ඒවගේ දැන් ඒකූඩට ආය අයත්තම් තට්ටු විදියට අර කෙවල් දායකටත්තර වඩ්න්නොකට කලවන්ලා ඔක්කො උුට එකතු වෙලා ආයි තෝරන්න බෑවරුණ කොම එකතු වෙලා තියෙන්. අපි කරන්නත් ගෙනල්ලා ඔක් තවත් කලවන් කරලා තමයි ඒ ගන්න එතෝවට මට මතකයි මම ඒ ආරාමේ ඇතුල්ලෙන හරි තියෙනවා මේ කරාමයක් වතුර කරාමයක් අප ෝකෙන්තම පාත්තරේ සෝදගෙන යන්නේ පිණඩපාති වඩින කලින්. වරුණ මම පිණ්ඩපාතේ ඉවරවෙලා ආරාමිට වඩිද්දි අර කරාමිට අල්ලනව පාත්තරේ මන් තනියන් ගත වට හිටිය ඇතන. කරාම අරල මේ දානේතිිකට පාත්තරට වතුරුපුරෝණෝ වතුරුපුරෝල මෙම අතින් කම ඒ දෙන්න මෙෝ කරහම අරුණ දකිද්දි බයහිතෙන තරම් රත්තුම රතු තෙල් තෙල්ම තෙල් රත්තුම රතු තෙල් ගොඩක් තනිකර ඒ වතුරේක. ඒ එක වෙනම් සුප්කක්වොයේ බොන්න බලුවන් ගෙකට ඒ රම් තෙල් ගොඩක් ඒ. තෙල්ලුයි මිරිසුයි රසු එක. ඕ මං ඉඩාස ඕක හෝදලා හලනෝ. මේ වතුරක හලලා මේ කෙනකට අපපිරිය හිතේ හැබැයි ආහාරය මොකොටද මේ කයට එදැන් උතන ලුණු රහ කියන එක. ඒදිලනනේ ගොඩක් රසම් පාර්ගටික නැතිවෙනවා නිකම්මේ එක තුන පහදැම්මට වැඩක් නැතිෙනනවාගේ වැඩක් කලා තිෙන්නේ. එදකොට මං ඉතින් ඒමට ටිකාලකටික සහ එකනෑ. අසනීපතත්ටත් ලොකු බලපෑමක් නැතුව. ගැස්රටස් වේදනා අඩුවෙන් මේ දේ කරනකොට මටඉන්න පුළුවන්නන් එකන මට කයියට පහසුව තියනවාන කය පවත් ගෙන නෙකට ප්‍රශ්නකත් නැත්න්. මට එකක ප්‍රශ්නයනය හේදවා කියල මක කාලයක් එහෙම කරා. එතකොට දැන් මේ බෙදන්න හදනුකොට අත්තවහලා අපිහිතමකවරණ පොල් සම්බලයක් බෙදන්න යනකොට මං හිතාග නොන ෝයි ෙරින් පොල් සම්බල් බෙදන්නක කිය මන් අතවහල එපාගෙනවා කියලා මට ඔන්නන් එහෙම බෙදන්නයන එක එපා කියන්න පුළුවන් නො හරි දෙ පිළිගන්න අශ්‍යදය ඕන්න ඇැතිදේ අතා අතවානෝ කරන්න පුළුවන් හැබැයි ද මට යන ප්‍රශ්නි පොල් සම්බලන මේනිවරු ඇ ප්‍රශ්න සැර හර මන්දන් නෑන එකකදැ බෙදනකොට සැරයිද නඇන්ත කියලවරු ඉති ඒයිඉද මං කරන්න පිළි ගන්නවා. පිළි අරගෙන මම ඒක මට ප්‍රත්්‍යවිදිීට හදාගන්නවා හෝදල සම්බෝලය පොල් කරගන්න පොල් අතුර කරගන්න හරිද ඒහෙම මේ එක තනිකර දියපත්වා ගෙනක් නමුත ඒ එක කාලය හොඳට මටඒක පහසුවක් ැනන්න ඒ ප හ ර ද. එතකොට මේ බ්‍රකිසිම රසක් නැතුව මැටිගේ එහෙම අපි සාමානිකැන්නේෙ මැටිවල් කනම කියලා. ඒවගේ හෙම වලදන්න ද ස්වාමින්හස හිත හදාගත් නඕෝන. එක රස කොහෙත්ම රස ගැන හිතන්න ඒම අවකාශයක් නැද්ද. නෑ. නෑ නෑ නෑ. මැට්ටිකතාවක් මෙතන ඇත්තෙම නෑ. දැ මට එහෙම අර අසනීපෙට ගැලපෙන් නඇති තරන් තෙල් මිරිස් වැඩි නිසානය මටේදේ කරන්න සිද්ධෝනයවරුණ එතකොට? නැතුව මේ මම හෝදල් වතුර වතුරදාලා හේදුවේ මට රසේ නැති කරන්නවත් මැටිගතියක් හදාගන්න එහිමකට නෙම එහම අන්න එහිම හිත ගෞරේ හාමුදුරු කෙනෙ ප අපිතුම් මේකේ රහ වැඩිහින්ද රස ෘෂ්ණාවනවා අනුකොට. එනිසා මම මේ රසේ අඩුකරගණ්ඩ වතුරදාලා හෝදලා හලනෝ. රස ඔක්කුම හලලෑ ඕවනවා කියලා. තුනපහව ආදි දේවල්වරුණ මේ ්‍රසය දාන්න නෙමේ යුක දාන්නේ. රසේ කියන එක බාහිර අමතර කාරණයක්. මේ වැවිල්ලා ඒකල් ලොකු පෝෂණයක් එතන තියනවා. දෙ අර කොරෝණ කාලේ කොරෝන කාය පිස්වම ඳහසුවගෙන් හරිර කතාාවුණ නනේද. ඒ ආහාර ගට් කතයුතුවාකා. ඕ! ඔය විිසාමාන්‍යෙන් ඔය දාන ඇතැම් කුළුබඩු අර්ගෝල්ට ඉතාලිය ඒගේ රටවල්ල ගේ පාවිච්චිකරනට ගොඩ කළට හර්බස් කියලා කියනවා. ඔය ඒගොල්ලෝ මේ රසකාරක විදිට පාච්චිරනය ඇයාලා ඒවයිවක්ගොල හර්බස් කියලා. එතකොට ඒවයිගොලෝ අෞෂධමය ගුණ තියෙන ඒවා විදියට පාච්චි කරණය. අපේ වනත් කහ තුන පහ හැම්ම දෙයක්ම බැලුවත් එහෙම ඕවැෑ තියෙන්නේ මේ ශරීරයට ගොඩා ගුණ දේවල්. කරපින් චටික වුනත් රස කරන්න කියන එක දෙවැනි කතාවක් ඒක තියෙන ගුණයක් කරපංචාදානය රම්පෙදාාන්න මේ හැම දෙේකම තියන ුණ ගුණ එකතු කරනවා නැත්තාම් මේ අගුණ මේ නසන්න විස විසදේෝ දැන් දෙෙල්වල්ට පොල්දාන්නේ අගුණ නැති කරන්න. ඕ දැන් කහ වගේ දේවල් පාවිච්චි කරනවා එක තියෙන විස දේවල් නැති කරනවා දෙහිදානකොටනත් දෙහිවල ුණ ගුණේ රසේ කියනෙ එක පැත්තකෙන අතරේ ෝස ැති කරන්න තව ඇත්තකින් බලපයමක් කන්න ති ඒහින්ද මේවා මේ අ රසතුෘෂ්නාවෙන්මි දෙන්න කියලා හෝදලාර් පාතරයට ලැවිච්ච දානටික වතුරදාලා හෝදලා හලනුවනං ඒක පිස්සු ඒ මෝඩකමඒ අන්තයක්. ඒ අන්තයක් මෝඩකම. ඒ එහෙම එම නිවන්මගගේ බුදුහාමුදුරු කොහෙවත් කියලන්නේේ රස තෘෂ්නාවමින්න රසය අයින් කරපන් කියලා. ඕනම රස දෙයක් වලඳන්න ඕනේ චන්දරාගට හේතුවෙන. නවබෝධ දුර කරගැනීම ශ්‍රාවකයක් කරන්න ඕන සතිය බිහිට ෝගෙන සතියෙන් ප්‍රඥාවෙන් නැති කරන්න ඕනක වතුරෙන් නැති කරන්න බෑ හෝු හෝදලන් නැති කරන්න බෑ එක කරන්නන සතියයි ප්‍රඥාවයිදකින්. අත්තන තිබුණේ වෙන කතාවක් කරන. එතැන තිබුණේ ඒ ඉදායකයා දුන්නදේ මං මෙහෙගෙනනල්ලා විසිරලා තැ ඔබ ප්‍රශ්නයහ වේ අප්‍රත්්‍යදේ මේ ප්‍රතික්ෂේප කරලා යිංකරණය එක ගැනනේ එම එහෙමද කරන්න මම කල්ලේ ප්‍රතික්ෂයප කරේ නෑ අයිංකරේ නෑ ම ඔන්නන් තිබ්බා කැපකරු ගෙදරත්තිනවා ඒ ගෙදර අපි බොහ හරි ස්්‍රද්ධහාාවෙන් දාන ටික පූජකරනවා ඒ ඉඩම පූජ කරපු පවුලියය කල්්‍යයානි අම්ම කියලා ඒ අම්මලා බොහොම ගෞරවෙන් ඒ භෝමිය පූජ කලා වගේම ඉන්න සන්නන්සලට උපස්ථාන කරනවා උන්වහන්සේලාට හැම්ම තිස්සෙම කැපා කැප්ප දේවල් හොයල බල්ලා අසනීපයක් වන තිේ ඔක්කොම බිහිට්ටික හදන්නේ දානෙටික හැමදේම. එතකොට ඔන්න ඉති මට තිප්ා ඒ අම්ම ලට කියලා මේ දානටික මොකද එක සයි අසනාවකට දාන ටික දුන්න කියලා යම්ම දුප්පත් වෙන්න ෑ. ඉති ඒ දානටිකි හෙං අරගෙන පිඩ පාති ටික වඩින් ඕනකට මිනිසුන්ට පේන නිකම් පිණ් පාති වඩනෝග කියලට මනිු බලන්න කොහිෙද මේ හදුරන්ට දෙද දාන ගමිකට්ි දාන කියෙන්නේ එනිසා පේෙන් බොරුවට වැඩල ඒටික විසි කරලා එහෙම කරන්න ඕන්නේ මං ඒක ප්‍රතික්ෂේප කරැක්කරේ නෑ එක පිළියාර ගත්ත පිළියර ගත්ත දේ වැලදවා. ඒ කැප්ප කරගෙන වැැලතුකුම වතුරුද. එතකට මේ නමුත් ඒකෙ දැන්. එහම එහම වතුර දාලා ගන්න එක ඇතුලේ වෙනත් ප්‍රශ්න තියෙනවා මේක අහලා කවරුවත් ඒදේ කරන්නේහෙමයන් එප මේ ගැස්ටයිටිස්ල්ට අන්න හොඳ ක්‍රමය අදහගත්ත මේ කෑමකට වතුරුද. හෝදල කන්නඕෝනි කියල ඒකම මංකලාට අනිතාය කරන්න ඇන ඒකත් සාර්ථගෙන ඇ ට ඒ වෙලාව හැටියට මාත්තිතිම් පොඩීමේ අවරුදු දා හතයිදයට මට ඒවෙලා වැැටියට සුදු සුවි කියල් හිතිච්චදේ කරා. ද හැබැයි මම අප අනිවාරෙන් ශ්‍රාවකයන්ට මෙතන්දි දැක් භාවනා කරන කෙනෙක්කුණා. තෝරන්න බේරන්න කියන එක නෙමෙයි හැබැයි විච්ච දේ කන්නවා කියලලා බැහැ ගිලං වෙච්ච තැන ඒඒාතකට ගිලක් වුණ හම මහවාතය ගිලංගුුණට පස්සේ ඒක වදේ කියල කරන්න දෙන්න එකම කයි ස්වභාව එක ආදීනමය නමුත් ගිලංගනාට පසේ තමන්ට සුදුසුනු සුදුසු දේවල් බලන්න ඕොන දැන්. ඇතැම්මලාට වරුණ අපි හරියට මේ මඟදි කොහැරි දුරගමනක්හෙම වඩිනොකොට ඉස්සරනම් මඟදි දාන ටිකක් ගන්නවා. නමුත් ඔය විශේෂම දියවැඩියාව එහෙම හැදිච සනාන්සේ නමකට පාම් බනිස් වගේ පිටිය හාර සුදුසුත්නෑ. ක් කලාවට රටේ තියෙන පිටිය ආහාර සෝටි සනාමන මෙ හැම්ම දේකම තියන ගොඩා පිටියහාර ඊට පස්සේ බත්වලදිත් ඔය සම්බා කීරි සම්බ වගේ වැය තියෙෙන තනිකර මේැ සීණ අධිකයි ඒ ගලෝකෝස්මටට වැඩියෝ ඕ එතකොට නාඩු ඊටවස් රතුහාල් එහම නැත්තන් ඔය බස්මති වගේ දේවල් ප්‍රශ්නයන්නෑ. එතකොට දැන් ඔතනදී මේ රටේ වැඩිපුර හෝටලුල කෑම හදන්න කීරි සම්බා සම්බ මේ වගේ දේවල්ලේ. තකොට රතුහහාල් වගේ දේවල්ලින් උදේ හැදුව තඒ දැන් හරිම ගලාතුර කිහෙම හොයා ගන්න තැන්නේ. ඉති ඇත්තටමහි අසනීපයක් වෙච්ච සැනසනමකට මඟදි දානෙටිකක් එහෙම ගන්න ඕන කියල උමනාවකාවත්හෙම කඩවල් පණහක වෙතර හය හො යන්න ඕන ප්‍රති්‍ය දෙයක් තිේ නද කියලා. ඇරදැන්ග. අපි කරන්නේ කැපකරු නිවසකින්. මේ දානෙටිකක් ඒ අදාළ වෙලාට අපිත දවල් දානට කොහැරරි නවත්තලවලඳන්න. උදේනම් පිටත්වෙන උදේදීමම පාර්සලයක් හරි හදාගෙන යනවා. අපිට කැපකරු කෙනෙක් යනවා අපිත් එ එති හම පෝජ කරනවා. ඇත්තරම තනෙන් වැඩේන සන්නසනම්මකට එහෙම මඟදි දානටිකක් වොඳන්න වඋන. හරි අපහර්සතාව ඇත්තියනවා. එක තමයි මේ ලඩව කය ලෙඩවනාට පස්සේ ප්‍රත්‍ය ප්‍රත්්‍ය දේ වනත් එහම හොයන්න අමාරු.ඒ වැදදි අපිට මුකුත්ම නැතිවුණනා කියලා එතෙන්ද ගැටෙන් නැතුව සුදු සුවිදයට පුළුවන්දයක් පුළුවන් ප්‍රමාණකින් හරි බලඳන්න සිද්ධ වෙනවා. එකකැ හිතේ තමයි න ද පහසවන් සිතව ප්‍රශ්න තියෙ හිත හරි ැකට ගතොත් ේම ඔනම රස දෙයක් ුුණ රසක වෙනවා වෙන්න පුළුව. ම පැහැදිලේ රසනී රස නෙමේ වරුණකයන්. රසනී රසගැන අ කලින්ම තනි උත්තරින් දුන්නන කැමති අක මැති කතන්දර පැත්තක දන්න වෙනවා ඒ ය ඒ සංස්කෘතියම ඕනෑ. රසදේවල් නීරස දේවල් හොයනේවා වරුණ රස නීරස විතරන්නේ මේ වෙනම තියෙනවා මේ කියන්නේ මේ. ෆේවරිට ලිස්්ට එකක් වෙනම තියනවා කියෙ ල්ලෝු ගත්තෙම ලෝු ලිට් ගත්තියනවා මේ වැට ගැමති මේ ටිකමති මේ වැටකින් තව තියවාද ඇතැම්මයි ඔය මේ වතුර ගතියවාගේ තියනවාතින් පත්තෝල කැක්කීරී ඕගේගේගේවා සමහර වැටකොලු ඒ එකක ඒ ඇතැම් වර්ගතියනොකොමැතිී කියෙන සමහරු මැල්ලුම් අකොමැතියගෙනු මේ වගේ වෙනමම ලිෂ්ට ගත්තියනවා කැමති ලිෂ්ටක අකමැති ලිස්්ට එකයි කියලා. වද්‍යයක්න වේදවරුණ මේ මේවා සංඥාව නව අනිකර හිතේ ප්‍රශ්න. ඒ ඒ හිතේ හදාගත්ත ප්‍රශ්නතිය ඒ සංඥාව කඩන්න ඔන්න මෙ පටිකුල සංඥාව හොඳ එතවට පුත්්තමාන්ස සංඥාව හොඳයි ඒව තියෙන ඕනි දෙැ. ධරමයි අවබෝධ කරන්නේ යන ශ්‍රාවකයකුට කිසි සේත්ම හර කැමති ලිස්ට එක අකමැති ලිස්්ටකයි හදාගෙන ගියා කියන්න අයි කිසි කතාවක් නෑ හාමුදුරු කෙනෙක එහෙම ඉටිය දානකට වැඩිය කියන්නේ උන්හන්සේට කැමති ලිස්්ටකය වෙදං යන ගොට සැපවේදනාව. ඇලනෝ. අකමැති ලිස්්ටක එකක් එන ගොට දුක්වෙේදනව ගැටනෝ. එතකට දකින දකිනකට ඇලීමයි ගැටීමයි. ඇලීමයි ගැටීම ඇලීමයි ගැටීමයි බෙදම් බෙදං ය එකේ න් මූල් මූනෙනුත් පෙන්න්නයි ඒ ප්‍රතික්‍රියාව. ඒ අප වගේ හ ඒකර නලල රැලි ගහලනින් ඇස්මව වෙලා මූන දැක්කම කියතෑකි මේ හාන්දුරුවෝ ඒකට කැමති දකමතිට කියලා. මගින් භික්ෂුවක් වුණ හ එහෙම වෙඩ බෑද කියන්නේ. තෝරගන්නා එක කරන්න පුළුවන් ප්‍රත්ථ්‍යා ප්‍රත්ථයක වෙන. එබැයි කැමැත්ත අකමැත්ත කියන එක කැමැත්ත අකමැත්ත කියන පෘථජ්ජන මානසිකකා අත කඩන්න වෙන. ඒක කඩන්න අවබෝධයෙන් බලන්න වෙනවා. දෙන් අපේස්වන අපිට මේ වැඩසටහ නිමා කරන පලාාරි ලංගලා නිසා ඕකම ඔහම යොදාගන්න බෞව් පලස පැතරද විශේෂීමම බෞුන් පලස දවස්ල හන්සේ කරන සති පුහුණු වැඩසටහන්න ක්‍රියත්මක වෙනවා. ඒ තුළත් බොහෝ යෝගාවචරයන් නැත්තම් අපේ ස්්‍රාවක්‍යයන් ඒ සහහා යොම නවස්ථති වනෙන තකොටත් ඔවුන් යයාමාන සිකත්වේ බිඳගෙන දෙදන්නන නද මෙතන ඇලි හාරහෝ ගැටන හාරතිගෙන් විදිහක් නෑ. ඇැද හිට පවත්වාගන හරි වැදගත්ව නේද. තැත් ඇත්තරමමාරුණ දැනට දැග දිනතුනේ වැඩසටහන්නේ වැඩිපුරම දැනට කෙරෙන්නේ. එදට දිනතුනේ වැඩසටහනකට එන්නේ ආගන්තුකම් මට්ටමේ ශ්‍රාවකයෝ. එක අපේ යෝගයේ දිනතුනයි වත්දිනතුනයි කියලා වැඩසටහන් දෙකත්යනවා. යෝගයේ දිනතුනට ආපු කෙනෙක් වත්දින තුනකට එකට ඇවිල්ලා. ට යෝගී නතුනකය වදදින තුන එකයි කරපු ෙනට ළඟට යෝගී දින දහහියට යන්න පුළුව. ඊළඟට ආයි වදදින දහාය එකක්කරාටවාසේ යෝගී මාස එකකට යන්න පුළුවන්. එතකට වත් මාස එකක්කරාට පස්සේ නැවතයාට යෝගී මාස තුනේඒකට යන්න පුළුව. මේ වගේ මේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රමක්ක්‍රමෙන් ඇ ටිටි දවස්තුන එකේදි කරන්නේ යෝගී දින තුන කියනෙකේදති ඇත්තටම වෙන්නේ පූර්ණ අවබෝධයක් හදාගන්නවා මේ ගැන පුොළුල් සාකච්ඡා වක්ක එක්. මොකද්ද කරන්න තියන්න කියලා අපි කතා කරන්නේ ඒට විස් හරියට මේ මාර්ගී ගැන පහැදිලි කරගන්නවා. අපිට කරන්න තියන්නේ මොකද කියන එක ගැන. ඇයි අපි මේ කරන්නේ මො කොහමද කරන්නේ ප්‍රශ්නේති කොමද මේ විඳ ගන්න. ඒ ගැන පැහැදිලි කරගන්න සම්පූර්ණ මනාගොට. ඒකතව මේ දවස්තුනේ වැඩසට හනිති වෙන්නේ. නමුත් එතින්ට එන්නේ ඇත්තරම අර එතනින් ඉහා ඒවා දින දහා ඒවා මාසේවටයන්නේ යම්කිසි පුහුණුවක කාලයක් දැම් යෙදෙන අයන පුහුණුව එදෙන ශ්‍රාවකයෝ. හැබයි දැමි දින තුනට එන්නේ එතටම ගිහි ගෙදර සාමාන්‍ය ජීවිතෙන් එක පාට මෙතෙන්ට එන ආදුනිකැ පුහුණුව තුළ ආදුනික කෙනෙක් සාමාන්‍ය ජීවිතයේ ගත කරමින් ඉන්න අතර ආපුෝය. ඒයටති කැමති අක මැති ඇලෙන ගැටනයේෝ ඔන්තරන් තිනයවරුන් ඇවට හරි සතුටයි අපිට වැඩසටහන තුළ කාගවත් එහෙම ලොකු අර පිළිකුල් කරලා ප්‍රතිේක්ෂේප කිරීමක් විශේසිෙන් ඇලිලා එම ලොකු දේවල් එමල් ගොඩා දැක්කෙන නඇදැන්ඔය සමහරලාවට දාන ගෙවල්ලුල එහෙමවරණ ඕ මමුගුල් ගෙවලො පාටිවල්ට ගිහාහමත් එහෙම ඔන්තරන් කින දෙවල් මේ බිදාගන්නවානේ යැන් නිගන් අර හතරපස් දෙනටහන්න තරම් බෙදාගන්න. එහෙමයි කොත වගේ. ඕ දැක්කට වසේ හතරපස් දෙනට කන්නෙර බෙදාගන්න අතිමට විසි කරනවා. මගුල් ගෙදරට එන්නේ පණහක්නං සීකට විතර කෑම විසි කරනවා බෙදාගෙන. අප එහම නෑ හරිම මේ වෙනම පොතෙක්ගිහිල බලනවා මේ ඉදුල් අස්කරද්දිත් ඒම කට්ටි අනවශ්‍ය විදියට බෙදාගෙන විසිකිරමුත් නෑ ්ලොකු සංවරයක් ආහාරය සම්බන්ධව තිය ෙනොඒ එක සමහල්ලට අපි ඉතන කරෙන දේශනත් එක්කම අපි ආහාරය වෙනුවෙන් ලොකු දේවල් කියන්නන්නේෑ මේ මෙම මෙහෙම කරන්න මෙම ඉක් වන්න කියලා හැබැයි ඇර එතන හදන අවබෝධයක් කරනවානැපිඒ දැකීම සම්බන්ධ ඇහෙන දේවල් ගැන අපි අවබෝධයක් හදනවා අ එතන එතකට ඒ අවබෝධි ඔස්සිම ඔවුන් ආහාරය ගෙනත් ඒ ඒ අවබෝධෙන්ම දකිනවා කියන එක වෙන්න ඇති කොහමුණත් ෞවන් පලෙස්සෙද ආහරිම්බන්ධ අපිට ලොකුවට හික්ම අන්නත්ත ඔන්නන් නැති පුතුමාකාර හික්මවාගැනීමක් ඒ යෝගින් කරනෝපයනවා. ධර්මය තුළ අනිවායෙන්ම ඒ හිත්මී මෝනෙ දැංවයි අපේ නෙත රේඩියෝවේ ප්‍රධහන විතායක නොල දහර ේතුමා සිදුකරන වැඩමුළ තියන අපිසන්හසේ වැඩටහන් වලදී ඇතැම් විට විස්සේ කණ්ඩායම් මෙම කණ්ඩායම් වශයෙන්ඉන්නේ. කට යහැගේ ආහාරවේර ලබාධනකොට ඉදුල් බාලන්න පොල්කට්ටක් තම තියන්නේ පොල්කටක් තිබ්බාම තමන් දන්නම පොල්කට්ටිං හායන්න ඉදුල්ඩාන්න බහෙ තමන්ගේ පරිමාව ප්‍රමාණයේ ට හරගත යතු ප්‍රමාණය මොක්දකින් හඳනාගන්නට අවස්ථාවත් කරගනති වා උපක්‍රම භාවිකරන හොද පට සින සු පොනිමාවට පත්රන්න කාරලය ලඹැති වෙෙන්නේ විශෂයෙන් ම අද තාමත්ම වැදගත්. අපි ීත්‍ර බොම සමීපදයක්ත්ම ආහාරය ආහාරය සම්බන්ධ කොටගෙන හොඳ නරක. අපි ධර්ම අවබෝධය කරායන ගමනට අවබෝධරගත යුතු කාරණාවක් පිදිහට ඒ ආහාරය සම්බන්ධව දේශනාව සාකච්ාතුල කාරණ අන්තර් ගතකොට පටිනා ධර්මදා අදයක්කවට තිරනකටේ පෝජන ය වන්දනය. පලග ොතු ස්වාමන හන්සුසි දිනේ ගුණ මහිමය අප ලංකරපපු තු ශ්‍රස් අධම ජීවිත බද්කර හදුරන් හන්සේට ක් රගගේ චිරචීවන තු ධරම බෝධය පාථන කරමින් අද සනුරා සිත්න ස ප නි මට පත් කරන හොත බ ීත් කන අ ද දාවය ද. ලංගට ව සෙනසුරාදාවල් දෙකකට පස්සේ. දහතයි විසිහතරයි. පහුුණනාට පස්සේ එලමන්නේ සැම්බ්‍ර මාස තිස්සෙක් වවෙනි දමේ වර්ශය අවසාන දීනය. ඒ වර්ෂාවසාන දින අප අසිරිමත් පින්කමක් මෙවන විටත් සූදානන් කරලා. තිබෙන්නේ ස්ථානය කඩුවවෙල කොරතොට රාජ මහාවි්‍යයාරය. කොරතට රාජමවියාරයකිව මහරි ප්‍රසිද්ධයි. ත් මේ පු්්‍යබූමිය ඉඳදලා කාලෙකට පස්සේ අපේ ගෞරවනිී දේශකයන් වහන්සේලා. බොහොම ගෞරුවයෙන් ඔබ ධර්මේ ශ්‍රණයකන දේශකයනන් වහන්සේලා. එක තුක හදදු කරගන්න වැඩම කරවාගෙන වටින පින්කම කළු තෞරුද ාශිර්වාද පතාසිදු කරන අපි බලා පුොරොත්වෙන විශ් පෞද්ජලි රෝහල තමයි මේ උතුම් පින්කමබට දායාද කරන්නට නෙත් සමඟ අත්වල් බඳගෙන අපට මුල්ලෙම අනුග්‍රහයල බාදයන්නේ. රි ස්තාව පත්ව ේ චීවිත අප රාධනා කරනවා කොරතොට රාජමහා විහාරස්ථානයට දෙෙම්බර් තිස්සෙක් වනිද හවස පහමෙනකොට එකතු වන්න. අපේ පූචනයේ ැදිරිිරිය රස හමින් හන්සේ ඔට ආ සිීදුවාද ගන්වා බෝධි වන්දනාව චෛත්‍ය වන්දනාව සිදුරනු ලබනවා. ශෂයෙන්ම කොත රජම විහාරාධිපති ස්වාමන් වහන්සේ විසින් පන්සිල් සමාධං කරවල වන්හන්සේ අනුශාසනාව සිදු කරලා. ඉනික්බිතිව රාත්‍රී හතට පූජනය ගලිම යනධද පස්වාමන් වහන්සේ සෙන් සිදුකරන සිරිීමත් ධර්ම දේශනාවප ත්වන ඇසරාත්‍රී අටේසිට නවේදක්වා මේ අලුත් අවුරුද්ද ඔබේහිතේ ආලෝක එන තම් ප්‍රදීපය දල්වන්නට අශිරවාද පහන් පූජාව පූජනය ගනකන්ද චන්දරත ස්වාමන් වහන්සේසිෙන් සිදු කරන්නටය මතවත්තිබෙනවා ඉට පසු. රාත්‍රී නවයයි තිහේ සිට එක්ොලක් යිතිහ දක්වා පූජනය නරවැල් පිට අරියරතන ස්වාමින්න් වහන්සේ, පූජනය අපේ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ. ඔබ වෙනුවෙන් ඔබට මතකතියා අර වට්චාරම පුදබිමේදී බුදුගුණ සිහිපත් කරමින් සජ්්‍යහයනා කරමින් කළ අපපුරවාශිරවාදයතියෙනවන්හ නේවගේ ආශිර්වාඩාත්මකව අප ගෝතම ස්වාමීන් වහන්සේ ඔට ධර්මකාරණාවත් පදනම් කරගෙන අනුශාසනාවත් සමගේ ඉට සම්බන්ධ ගාතාවඉහසේ ආශිර්වාද කව මෙආකාරකොටගෙන ම පූරුවට ැදු ශිරවාද ප ම දු ස ද ත ොහ වන්නට අලත් ර්ශය වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජයන කරල එවගේ සෙත්හවි සජජාන කර ල ාශිරවාදගන්නල පින්ංකම නිවට පත් කරන්නට. ඔබට අපේ අර. සාමාන්‍ය විවාහරකින විශ්කරන්නට විෂ්පෞද්ජලි කර ල පි තක් ත් ැල් වදැගැන නිසා. ින් ይ ට രം කമի, සි ോ deട කරണ. ැ ට ան சරrnaයි.